Itu akhirnya itu hari ini audio video mau akar itu share ke mutiara orang hebat kian dulu hari udah terlaga nih orang guru rasa ke kota pada amu kian tuh ya kayak ini abis meet time mereka dah nih RD guru rasa ke vidyatmaka kramaya kota sakatcha kiri mak tawai meteri ngapi siddha karanne ned hari අපි කතා කරලා නවත්තල ඇත්තේ විද්‍යාවේ ඉතිහාසය කියන කොටස තමයි අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ ඉස්සෙල්ලා නේද මොකද අපි කතා කරා විද්‍යාත්මක ක්‍රමවේදය කියලා කියන්නේ විද්‍යාව ගොඩනගෙන්නා වූ ක්‍රමවේදය ඕනම දෙයකට තියෙනවා ක්‍රමයක් නේ ඕනම දෙයකට සිස්ටම් එකක් තියෙනවා ඕනම දෙයකට ක්‍රමවේදයක් තියෙනවා විද්‍යාව කියන දේ ගොඩනගින්නත් සයන්ස් විද්‍යාව කියන එක ගොඩනගින්නත් ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා ඒකට තමයි අපි කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය කියලා. එතකොට මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන එක ගොඩනගන්නේ විද්‍යාඥයෝ නෙවෙයි. විද්‍යාඥයා විසින් කරන්නේ විද්‍යාව ගොඩනගන එක. එයා සොයා ගැනීම කරලා, එයා නිපදවීම කරලා විද්‍යාව ගොඩනගලා දෙනවා. ඈ නේද? ගැලීලියෝ ගත්තොත් එහෙම සොයා ගැනීම කරලා තියෙනවා. ඒ වගේම එයා නිපදවීම කරලා තියෙනවා. නේද මොනවද ගැලීලියෝගේ නිපදවීම අපි කතා කරා ගැලීලියෝ ගැන තමයි අපි කොහොමවත් සාකච්ඡා කර කර හිටියේ එයා නිපදවලා දෙනවා අපිට දුරේක්ෂය ලෝකේ පළවෙනි වතාවට අංග සම්පූර්ණ දුරේක්ෂය නිර්මාණය කරලා දෙනවා ඊට කලින් දුරේක්ෂයන් නිර්මාණය කරපු චරිත අපිට හම්බ වෙලා තියෙනවා හැබැයි අංග සම්පූර්ණ දුරේක්ෂය නිර්මාණය වෙන්නේ ගැලීලියෝ ගැලීලි අතින් අන්න එයා නිපදවීමක් කරලා තියෙනවා ඒ වගේම එයා සොයා ගැනීම කරා එයා සූර්යකේන්ද්‍රවාදය ස්ථාවර කරා ඒ වගේම දුරේක්ෂය ආශ්‍රේණියා සොයා ගැනීම කරනවා චන්ද්‍රයාගේ ආවාට වගේ දේවල් සිකුරුගේ කලාවන් මේ වගේ අතිශය සුවිශේෂී සොයා ගැනීම් රාශියකුත් අපේ ගැලීලියෝ ගැලිලි සිද්ධ කරනු ලැබුවා අන්න ඒ නිසා අපි යාට කියනවා විද්‍යාඥ දැන් නිව්ටන් කියලා කියන්නේ විද්‍යාඥයෙක් ගුරුත්වාකර්ෂණ වාදය සොයා ගන්න නේද හැබැයි විධික්‍රම වේදී එහෙම නැත්නම් විද්‍යාව ගොඩනගන පුද්ගලයාට අපි කියනවා විධික්‍රමවේදියෙක් කියලා. එයා විද්‍යාඥයෙක් නෙවෙයි. විද්‍යාව ගොඩනගෙන්න ඕනි ක්‍රමවේදය පැහැදිලි කරලා දෙන පුද්ගලයාට අපි කියන්නේ කවුරු කියලාද? විධික්‍රමවේදී. එයා විද්‍යාඥයා නෙවෙයි. එයා විධික්‍රමවේදියා. ක්‍රමය පැහැදිලි කරලා දෙන මිනිසයා. එයා අපි ගත්තොත් එහෙම අපි විද්‍යාඥයෝද? අපිට විද්‍යාඥයෝ වෙන්න බැරි නෑ. ඇයි ඒ? විද්‍යාඥයෝ කිව්වයින් පස්සේ පුතා මේ භෞතික විද්‍යාඥයෝ නැත්තම් තාරකා විද්‍යාඥයෝ ජීව විද්‍යාඥයෝ විතරක් නෙවෙයි අපේ ෆීල්ඩ් එක තමයි සමාජය අපි ඉගෙන ගන්න සමාජීය විද්‍යාවන් ඔයගොල්ලෝ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්නවා මේ තාර්කික පද්ධති පිළිබඳව හැදෑරුමක් ලබාගෙන නිවැරදි චින්තනයක් ඇති කරගන්න හැබැයි අනිකුත් බහුතරයක් විශේෂ උදාහරණයක් විදිහට දේශපාලන විද්‍යාව භූගෝල විද්‍යාව විශ්වවිද්‍යාල ගියයින් පස්සේ මානව විද්‍යාව මනෝවිද්‍යාව නේද මේ වගේ විෂයපතයන් සමාජ විද්‍යාව ආර්ථික විද්‍යාව මේ වගේ විෂයපතයන් ගත්තොත් එහෙම මිනිස් සමාජය පිළිබඳව හදාරු ලබන විද්‍යාවන් සමාජීය විද්‍යාවන් කියලා අපි කියනවා. එතකොට ඔයාලට පුළුවන් සමාජීය විද්‍යාඥයෙක් වෙන්න. සමාජය පිළිබඳව කුමක් හෝ දෙයක් සොයා ගන්න සමාජීය අධ්‍යයනයන් කරන්න. right? පොතේ පතේ දැනුම විතරක් තියාගෙන විභාග පාස් කරන්න විතරක් ඉගෙන ගන්න එපා. නේද? එහෙම වෙන්න අවශ්‍ය නැහැ. දැන් අපි ඉගෙන ගන්නේ මේ සමාජීය විද්‍යාවන් ඒ කියන්නේ සමාජය පිළිබඳව හදාරනු ලබන විද්‍යාවන් ඒ වගේම තමයි මේ ස්වභාවික ලෝකය පිළිබඳව ස්වභාවික ලෝකයේ ජීවමය ප්‍රපංච වෙන්න පුළුවන් ජීවමය වස්තු වෙන්න පුළුවන් ස්වභාවික ලෝකයේ පවතින භෞතික වස්තු වෙන්න පුළුවන් එතන මෙන්න මේ දේවල් පිළිබඳව විශේෂ දැනුම ගොඩනගන විද්‍යාවන් වලට අපි කියනවා ස්වභාවික විද්‍යා කියලා එතකොට ඔය ස්වභාවික විද්‍යාවන් ගොඩනැගින්නේ ඒ වගේම සමාජය පිළිබඳව හදාරන සමාජීය විද්‍යාවන් ගොඩනැගෙන්නේ මේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුකූලව. මේ ක්‍රමයට අනුකූලව. එතකොට ළමයි මේ ක්‍රමය තමයි අපි ඉගෙන ගන්නේ. නේද? මේ ක්‍රමවේදය තමයි විද්‍යාවන් ගොඩනගන විද්‍යාවන්ගේ දැනුම ගොඩනගන්න තියෙන ක්‍රමවේදය තමයි නෑ දැන් පටන් ගත්තේ. අපි ඉගෙන ගන්න විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ ඉතින් ඔය විද්‍යාත්මක ක්‍රමවේදය ගැන ඉගෙන ගද්දී විද්‍යාත්මක ක්‍රමවේදය ගොඩනගන පුද්ගලයාට අපි කවුරුයි කියලාද කියන්නේ එහෙනම් විධික්‍රමවේදියෙක් කියලා කියනවා. එහෙනම් අපි කවුද? අපි ඇවිල්ලා විධික්‍රමවේදියෝ. විද්‍යාව ගොඩනගෙන්නා වූ ක්‍රමවේදය පැහැදිලි කරලා දෙන මිනිස්සු. අපි කියන විදියට තමයි භෞතික විද්‍යාඥයා වැඩ කරන්නේ.
අපි කියන විදිහට තමයි සමාජීය විද්‍යාඥයෙක් වැඩ කරන්නේ. මනෝ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, සමාජ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, ආර්ථික විශ්ලේෂකයෙක් වෙන්න පුළුවන්. අපි කියන විදිහට තමයි වැඩ කරන්නේ. අපි තමයි ක්‍රමය හදලා දෙන්නේ. අපි තමයි පැටර්න් එක කියලා දෙන්නේ. මේ විදිහටයි විද්‍යාව ගොඩ නගන්න ඕනේ. නැත්නම් එහෙම ඒවා විද්‍යාවන් වෙන්නේ නැහැ. අපි තමයි ඒක කියලා දෙන්නේ. එතකොට අපි ඇවිල්ලා විධික්‍රමවේදී ක්‍රමය පැහැදිලි කරලා දෙන්න මිනිස්සු. දැන් අපි ඔය ක්‍රමය පැහැදිලි කරලා දෙද්දී මුතා ක්‍රමය ගොඩනගන්නේ විද්‍යාවේ ඉතිහාසයේ දිහා බලලා. අපි බලනවා විද්‍යා ඉතිහාසයේ විද්‍යාඥයින් වැඩ කරලා තියෙන ආකාරයන් මොනවද? කොහොමද අයිසෙක් නිව්ටන් වැඩ කරලා තියෙන්නේ? කොහොමද අයිසෙක් නිව්ටන් විද්‍යාව ගොඩනගලා තියෙන්නේ? ඈ ඒ වගේම ගැලීලියෝ කොහොමද විද්‍යාව ගොඩනගලා තියෙන්නේ? විද්‍යා ඉතිහාසයේ විවිධ සොයා ගැනීම් සහ නිපදවීම් සිදු වූ ආකාරය දිහා බලලා ඉවර වෙලා තමයි ඒක විශ්ලේෂණය කරලා ඒක දිහා තාර්කිකව බලලා තමයි අපි මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන එක ගොඩනගලා තියෙන්නේ. එතකොට එහෙනම් දැන් ඔයාලට දැන් මම කලිනුත් මේ පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා පුළුල් විදියට. විශේෂයෙන්ම පළවෙනි දවසේ මේ චුට්ටක් ආයෙත් මතක් කරලා දුන්නේ ඇයි මේ විද්‍යාවේ ඉතිහාසය ඉගෙන ගන්න කියන එක නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්කම තියෙන නිසා. අන්න එහෙමනම් විද්‍යාවේ ක්‍රමවේදය ගොඩනගන්න කලින් විද්‍යාවේ ක්‍රමවේදය ඉගෙන ගන්න කලින් අපිට විද්‍යාවේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම අවබෝධයක් තිබ්බයින් පස්සේ උතේ ක්‍රමය ඉගෙන ගද්දී හරි ලේසි. අපි පැටර්න් එක කියද්දි අපිට මතක් වෙනවා ආ ගැලීලියෝ වැඩ කරලා තියෙන්නේ මේ කියන ක්‍රමවේදයටනේ. ආ නිව්ටන් වැඩ කරලා තියෙන්නේ මේ කියන ක්‍රමවේදයටනේ කියලා ටිග්ගාල අපිට මීටර් වෙනවා. ටිග්ගාල අපිට තේරෙනවා. අන්න එහෙම වෙන්න නම් හරියට විද්‍යාවේ ඉතිහාසය කියන එක ඔළුවට දාගෙන තියාගන්න සිද්ධ වෙනවා. එතකොට අපි විද්‍යාත්මක ක්‍රමවේදයේ පාඩම් වලට යද්දී අතිශය මේක ප්‍රයෝගී වෙනවා. උදාහරණ දාන්න. ඒ වගේම MCQ වලට අතිශය ප්‍රයෝගී වෙනවා. විශේෂයෙන්ම රචනා ප්‍රශ්න වලදී උදාහරණ දාද්දි මේවා අතිශය වැදගත් වෙනවා. අනේ නිසා තමයි විද්‍යාවේ ඉතිහාසය කියන කොටස මම මේ ගුණරත්නගේ පොතේදී මුලින් සාකච්ඡා කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඒක අවසාන පරිච්ඡේදය. හැබැයි ඒක තමයි ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න මම දාගෙන තියෙන්නේ. එතකොට අපි තියෙන ක්ලාස් වලදී රිවිෂන් ක්ලාස් වලදී ඉගෙන ගද්දී ඒ ඉගෙන ගන්න අවස්ථාවන් වලදී අපිට මේක පරිශීලක ග්‍රන්ථයක්. එහෙම නැත්නම් අපිට මේක තව උපග්‍රන්ථයක් විදිහට පරිශීලනය කරන්න තියෙන තාමත්ම සුපිරි පොතක් නිසා තමයි මේක සාකච්ඡා කරන්නේ. නැත්නම් විද්‍යාත්මක ක්‍රමය හා සම්බන්ධ ඕනතරම් පොත් තියෙනවා. පොත් නරකයි කියන්නේ නැහැ. මේ තමයි මම තෝරගෙන තියෙන පොත. එතකොට මේක තෝරගන්න හේතුත් මම ඔයාලට පැහැදිලිවම කියලා තියෙනවා. හරි. එහෙමනම් අපි යමු එහෙනම් අපේ අද කතා කරන්න තියෙන කොටසට පුතා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ විද්‍යාවේ ඉතිහාසය කියන පරිච්ඡේදය ඇතුලේ අපි නවත්තලා තියෙනවා ගැලීලියෝ ගැලිලි ගැන කතා කරගෙන ඇවිල්ලා. මුල් වීඩියෝ 3-4 බලපු නැති අය ඒක පටන් අරන් අපි දැන් දවස් 3ක් විතරනේ. ඊට කලින් කරා ගිය අවුරුදු වලට. ඒව බලන්න යන්න එපා. ඕගොල්ලෝ එතකොට නිකම් පිස්සු හැදෙනවානේ, නිකම් මඤ්ඤං වෙලා යනවානේ. පිළිවෙලට මේ වීඩියෝ එක මේක ඉස්සරහට කරගෙන යමු. එතකොට අපි කතා කරලා නවත්තලා තියෙන්නේ 206 වෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදය නෙවෙයි, අන්තිම ඡේදය නේද පුතේ අපිට කතා කරන්න පටන් ගන්න තියෙන්නේ එතන නේද? 206 වෙනි පිටුවේ අවසානයේ තියෙන ඡේදය ඉඳන් අපිට ඉස්සරහට ගලාගෙන යන්න තියෙන්නේ. හොඳයි. දැන් එන්න අපේ මාතෘකාවට. අපි කතා කර කර ඉන්නේ විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව. හොඳයි. අපි පටන් ගමු හැමෝම පෙරල ගන්න පිටුව 206 වෙනි පිටුව මහා ශාස්ත්‍රඥයේ කැටියට කියලා පටන් අරන් ඇති ඡේදය. හරි? ඇවිල්ලා ඉන්න පිටුවට දැන් චුට්ටක් ගහ ගන්නකො. අපි කතා කර කර ඉන්නේ විද්‍යාවේ ඉතිහාසය ගැන. ඒතර මේ විද්‍යාවේ ඉතිහාසයේදී අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මෙතන ගුරුනස්සගේ පොතේ මාතෘකාව විශ්වය පිළිබඳ විදිරිපත් වෙච්ච පැහැදිලි කිරීම. මේ විශ්වය නෑ අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ත විශ්වය පිළිබඳව ඉදිරිපත් වෙච්ච පැහැදිලි කිරීම ගැන තමයි අපි මේ සාකච්ඡා කරගෙන හිටියේ. ඉතින් අපි ඉස්සරහට ගලාගෙන ආවිල්ලා තියෙනවා දැන් ඔන්න ගැලීලියෝ ගැලිලි කියන චරිතය වෙනකම්. එතකොට අපි පටන් ගත්තේ ග්‍රීක යුගයේදී විශ්වය පිළිබඳව පැහැදිලි කරපු මතවාදවලින්. ඊට පස්සේ අපි ආව මධ්‍යතන යුගයේදී මේ විශ්වය පිළිබඳව මොන වගේ මතවාද ඉදිරිපත් වෙලා තිබ්බේ. ඊට පස්සේ දැන් ඔන්න අපි ඇවිත් තියෙනවා නූතන යුගයේ ඇතුලේ. ඒ කියන්නේ මධ්‍යතන යුගයේ අගභාගයෙන් පස්සේ ඔයගොල්ලෝ අහලා ඇති පුනරුද සමය. ක්‍රිස්තු වර්ෂ 1600න් පස්සේ ඇති වෙනවා පුනරුදය කියන එක. නේද? එතකොට මේ පුනරුද යුගයෙන් පුනරුදයෙන් පස්සේ යුගයට තමයි අපි කියන්නේ නූතන යුගය කියලා. ඒ කියන්නේ ළමයි ක්‍රිස්තු වර්ෂ 1600න් පස්සේ යුගයට අපි කියනවා නූතන යුගය කියන. එතකොට මෙන්න මේ නූතන යුගයේ ඇතුලේ විශ්වය පිළිබඳව ඉදිරිපත් වෙච්ච අදහස්, මතවාද, සොයා ගැනීම්, ඒ ආශ්‍රිතව නිපද වෙච්ච නිර්මාණ, එහෙම නැත්නම් අපි කියනවා නිපදවීම් කියලා.
මේ දේවල් පිළිබඳව තමයි අපි සාකච්ඡා කර කර හිටියේ. ඒත් එක්කම සොයා ගැනීමක් කතා කරද්දී, නිපදවීමක් කතා කරද්දී, ඒක කරපු මිනිස්සයා ගැන අපිට කතා නොකර ඉන්න කිසිම හැකියාවක් නැහැනේ. ඒ නිසා තමයි අපි මේ චරිතත් එක්කම කතා කරගෙන යන්නේ. දැන් අපිට අවිල්ල තියෙන චරිතය තමයි ගැලීලියෝ ගැල්ලි කියලා කියන්නේ. ගැලීලි කියලා කියන්නේ ස්පර්ශ මිනිස්සෙයි. අපි දන්නවා ගැලීලියෝ ගැල්ලි කියලා කියන්නේ මොකද? නූතන භෞතික විද්‍යාවේ පියා විදියට හඳුන්වන පුද්ගලයා. කවුද නූතන භෞතික විද්‍යාවේ පියා හැම? ගැලීලියෝ ගැලීලි. මෙයා විද්‍යාවට වගේම විද්‍යාත්මක ක්‍රමවේදයට අතිශය කාර්යභාරයක් කරපු පුද්ගලයෙක්. ඒ නිසාම තමයි මම ওই ක්ලාස් වලදී ගැලීලියෝ ගැල්ලි ගැන වෙනමම සාකච්ඡා කරනවා අනිවාර්යලා ගැන නේද? කමක් නැහැ. මෙතනදිත් අපිට මේ දේවල් හම්බ වෙනවා. ඒත් එක්කම අපි සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. අපි නවත්තමු දැනින් පටන් අරගෙන ඉස්සරහට සාකච්ඡා කරන් යම්. දැන් ඔයාලට මතක ඇති අපි ගිය සතියේ සාකච්ඡා කරා ගැලීලි කියලා කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් එහෙම නෙවෙයි. අපි දන්නවා විශ්වය හා සම්බන්ධ සුප්‍රකට මතවාදය. එහෙම නැත්නම් විශ්වය හා සම්බන්ධ අති ප්‍රබල මතවාදයක් ඉදිරිපත් වෙනවා නූතන යුගයේ මුල් භාගයේදී. කාටින්ද? අපේ නිකලස් කොපර්නිකස් අතින්. නිකලස් කොපර්නිකස් කියනවා ග්‍රීක යුගයේ ඉඳන් නූතන යුගයේ වෙනකම්ම නූතන යුගයේ මුල් භාගයේ වෙනකම්ම ගලාගෙන ආපු පෘථිවි කේන්ද්‍රවාදී මතය, විශ්වයේ කේන්ද්‍රය පෘථිවියයි කියන මේ පෘථිවි කේන්ද්‍රවාදී මතය අටබල් බොරුවක්. ඒක වෙන සත්‍ය කතාවක්. ඒක වෙන බොරුවක්. ඒක නෙවෙයි අත කතාව. මේක අයින් කරන්න ඕනි මතයක් කියන තැනට ඇවිල්ලා එනවා අලුත් මතවාදයක්. විශ්වයේ කේන්ද්‍රය හා සම්බන්ධව විශ්වයේ කේන්ද්‍රය සූර්යාය කියන මතය. හැබැයි නිකලස් කොපර්නිකස් ටෝක න්‍යායාත්මකව ගණිතමය වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන්කම තිබ්බට අර පෘථිවි කේන්ද්‍රවාදී මතය බහිෂ්කරණය කරලා බැහැර කරලා විද්‍යාවෙන් එළවලා දාලා මෙයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ සූර්ය කේන්ද්‍රවාදී කියන එක මේ පෘථිවිය ස්ථාවර කරන්න. ඒ කාර්යභාරය කරලා දෙන්නේ අපේ ගැලීලියෝ ගැලීලි කියන චරිතය අතින්. එයා අපි දන්නවා අපි කතා කරද්දී මේ සතියේ ගැලීලියෝ මොකද කරන්නේ? න්‍යායාත්මක වශයෙන්ොත් ඒ වගේම ආනුභූතිකමය. ඒ කියන්නේ උදා ඇස කන නාසය දිව ශරීරයට ගෝචර වෙන පර්යේෂණ ආශ්‍රයෙන්ොත් මේ සූර්ය කේන්ද්‍ර වාදය කියන එක ප්‍රත්‍යක්ෂ කරලා දීලා ඔප්පු කරලා දීලා මේක ඇත්තක් කියන එක ඔප්පු කරලා දීලා ඉවර වෙලා පෘථිවි කේන්ද්‍ර වාදය කියන එක එළවලා දානවා. එළවලා දානවා කියන එකේ අදහස් කරන්නේ නිකන් මේ පයින් ගහලා අර ඈ බල්ලට දානවා වගේ කතාවක් නෙවෙයි. බහිෂ්කරණය කරනවා, බැහැර කරනවා. නැත්තම් අපි අර අතීතයක් පුරාවට ආපු මතය නිකන් හැල්ලුවට ලක් කරනවා එහෙම නෙවෙයි ඈ. පෘථිවි කේන්ද්‍ර වාදය කියන එකත් හොඳ මතයක් නේ තින්. දාර්ශනිකයෝ ගොඩක් කැපකිරීම් කරලා මහන්සි වෙලා තමයි ඒවා හොයාගන්නේ. ඊට පස්සේ දිනුනේ ඉන්පස්සේ අර කලින් ඉදිරිපත් වෙලා තිබ්බ මතවාද වලට ගරහලා හරියන්නේ නැහැ නේද? මේ දේවල් අපි නිකම් එල්ලගෙන බැඳගෙන ඉන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕනේ. මේ මට තව චූටි දෙයක් කියන්න දෙනවා. විශේෂයෙන්ම මේ 2023 ළමයින්ගේ පේපර් ක්ලාස් වලදී මට මේ හම්බ වෙච්ච දෙයක් 23 අයත් මෙතන ඉන්න නිසා මම මේ කියන්නේ කීප දෙන්නේ. පේපර් ක්ලාස් වලදී මම පේපර් කරන්න දුන්නයින් පස්සේ තාම ඒගොල්ලන්ට තින්නේ මේ පේපර් ක්ලාස් කියන එක පටන් ගත්ත විතරයිනේ. මම ඒක දැම්මම කියන්න සමහරලාට ඒක මට අමතක වෙන්න පුළුවන් සහ අනිත් අයත් එක්ක වැදගත්. දැමුදේ ගැලීලියෝ කිව්වයින් පස්සේ ගරු කර යුතු චරිතයක් තමයි. විද්‍යාඥයින් කියලා කියන්නේ ගරු කළ යුතු චරිත තමයි. ඒ ගරුත්වය හිතේ තියාගන්න. ගැලියෝ ගැලීලිට මමත් ආදරෙයි. ඇයිද මේ මිනිස්සුයා කරපු සේවාවට අපිට හිතේ ගරුත්වයක් ඇති වෙනවා. ඒක ස්වභාවය. හැබැයි ප්‍රශ්නවලට උත්තර ලියද්දී මහතා කියලා නම් ලියන්න එපා. මහතා කියලා ලියන්නේ නෑ. ගැලීලියෝ ගැලීලි මහතා විසින් එහෙම ලියන්නේ නෑ. ඒක දැන් පරණ අයට නම් ඒක ටිකක් hina යනවා වෙන්න පුළුවන්. අලුත් අයට විශේෂයෙන්ම කියන්නේ එහෙම මහතා කියලා එහෙම ලියන්නේ නෑ. හොඳේ මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දි ළමයි සමහරවිට කරලා තියෙන අඩුපාඩු. මේ 2023 අය තාම අලුත් නිසා ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. කොහොම නමුත් එහෙම ප්‍රශ්න වලට උත්තර ලියද්දි මහතා ඈ නිව්ටන් මහතා මං කියන්නේ ඒක වැරදි කියන එක නෙවෙයි. එහෙම කියන්න එපා කියන එකත් නෙවෙයි. ප්‍රශ්නෙට උත්තර ලියද්දි එහෙම ලියන්න අවශ්‍ය නැහැ කියන එක. එහෙම ලියන්න අවශ්‍ය නැහැ ළමයි. හරි? ඒක ටිකක් සමහර කෙනෙක්ට ඒක ටිකක් විහිළුවක් වෙන්නත් පුළුවන්කම තියෙන නිසා. හැබැයි ඒක විහිළුවක් නෙවෙයි. මේ මිනිස්සුන්ට ගරු කරලා කතා කරා කියන කිසි වැරද්දක් නැහැ. හැබැයි එහෙම ලියන්න අවශ්‍ය නැහැ. ගැලීලියෝ ගැලීලි එහෙම ලියන්න දරුත්තේ හිතේ තියාගන්න. පෙරවරේ ඒක මම මේ මතක් වෙච්ච වෙලාව කිව්වේ. අපි යමුද එහෙනම්. දැන් ගැලීලියෝගේ ඉතුරු ටික කතා කරගෙන යන් ඉස්සරහට සේවාව අපි ගිය සතියේ සාකච්ඡා කරා ගැලීලියෝ ගැන ගොඩක් දේවල් බලන්න. 206 වෙනි පිටුවේ අවසාන ඡේදයට එන්න. මහා ශාස්ත්‍රඥයේ කැටියටත් අන්තර්ජාතික කීර්තියටත් ෆ්ලෝරන්ස් නගරයේ බලවතුන්ගේ ආරක්ෂාවටත් පාප් වහන්සේලාගේ පවා ගෞරවය ලැබුවෙක් බවටත් ගැලීලියෝ පත්ව සිටි නිසා ප්‍රතිවාදීන්ට ඔහුගේ කටවැසීම ලේසි දෙයක් නොවීය. අන්න අපි කතා කර කර හිටිය ළමයි සුට්ටක් මම මතක් කරලා ගන්නම්කො. අපි කතා කර කර හිටියේ ගැලීලියෝ ගැලීලි සූර්ය කේන්ද්‍රවාදය ස්ථාවර කිරීම හා සම්බන්ධවනේ. මම ඔයාලට ඒකෙදි පැහැදිලි කරලා දුන්න මට මතකයි.
ගැලීලියෝ කොහොමද න්‍යායාත්මකව සූර්යකේන්ද්‍රවාදය ස්ථාපර කරලා දුන්නේ? ගැලීලියෝ කියලා කියන්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි. අපි දන්නවා පීසා විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් තමයි ගැලීලියෝ ගැලී කියලා කියන්නේ. ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් නම් මේ ගණිතයෙන් න්‍යායාත්මකව කොපර්නිකස් ඉදිරිපත් කරපු සූර්යකේන්ද්‍රවාදය තේරුම් ගන්න එක ගැලීලියෝට මහා කජ්ජා නෙවෙයි. ගැලීලියෝ බැලුවා සූර්යකේන්ද්‍රවාදය අරගෙන බැලුවයින් පස්සේ හම්බන්නේ මේක පට ඇත්තක් නේ, පෘථිවි කේන්ද්‍රවාදයේ බොරුවක් නේ. ඒ වගේම මේ නිකලස් කොපර්නිකස් විසින් මේ න්‍යායාත්මකව ඉදිරිපත් කරලා තියෙන සූර්යකේන්ද්‍රවාදී මතයේ චූටි චූටි අඩුපාඩු තියෙනත් ඇතිනි. ඉතින් ඔය අපි කොහොම කිව්වා නේද? කියන්නේ නිකලස් කොපර්නිකස් න්‍යායාත්මකව ගණිතයෙන් සූර්යකේන්ද්‍රවාදී මතය ඉදිරිපත් කරලා තියෙද්දි ඒක බලද්දි ගැලීලියෝට අඩුපාඩු හම්බ වෙන්නත් ඇති. ආන් ඒ විදිහට න්‍යායාත්මකව අපේ නිකලස් කොපර්නිකස් අතින් සූර්යකේන්ද්‍රවාදය හා සම්බන්ධව ඇති වෙලා තිබ්බ යම් යම් අඩලුහුඩුකම් සර්ව සම්පූර්ණ කරනවා අපේ ගැලීලියෝ ගැලීලි. මොකද ගැලීලි කියලා කියන්නේ ගණිතය පිළිබඳ හොඳ එක්ස්පර්ට් චරිතයක් විදිහට ප්‍රොෆෙසර් කෙනෙක් නේ, මහාචාර්යවරයෙක් නේ පීසා විශ්වවිද්‍යාලෙ හිටපු. හරි. අන්න එහෙනම් න්‍යායාත්මකව හැදුවයින් පස්සේ මෙයා මොකද කරන්නේ? දුරේක්ෂ නිර්මාණය කළා. දුරේක්ෂ නිපදවල ඉවර වෙලා ගැලීලියෝ තමන්ගේ තියෙන ගණිත දැනුම පාවිච්චි කරලා දුරේක්ෂ නිපදවනවා. දුරේක්ෂය නිපදවල ඉවර වෙලා බුදා සූර්යකේන්ද්රවාදය කියන එක ආනුභූතිකව, ආනුභූතිකව කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන පර්යේෂණ ආශ්‍රයනොත් සූර්යකේන්ද්රවාදය කියන එක සනාථ කරලා ඉදිරිපත් කරලා පෙන්නනෝ. ඒ වදිවට මෙයා කව හරි ලස්සන වැඩක් කරනවා. දැන් ග්‍රීක යුගයේ ඉඳන් නූතන යුගයේ මුල් භාගෙ වෙනකම්ම මුල් බැසගෙන තිබ්බේ පෘථිවි කේන්ද්‍රවාදී මතය. විශ්වයේ කේන්ද්‍රය පෘථිවියයි කියන පෘථිවි කේන්ද්‍රවාදී මතය. එතකොට දැන් මේක ගලවලා අයින් කරනවා කියන එක එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. ගැලීලියෝ මොකද කරන්නේ? දැන් මේ මදිවට ළමයි නූතන යුගයේ මුල් භාගය කියලා කියන්නේ වෙන පැත්තකින් කිව්වොත් මධ්‍යතන යුගයේ අග භාගය. මධ්‍යතන යුගය කියලා කියන්නේ ලේසි පහසු යුගයක් නෙවෙයි. අපි කියනවා විද්‍යාවේ අඳුරුතම යුගය. මොකද මේ කාලෙදි ක්‍රිස්තියානි පල්ලිය පූජකයෝ බලවත් වෙලා විද්‍යාව කියන එක යටපත් කරලා ඈ ආගම කියන එක ඉස්මතු කරලා තිබ්බ කාලවකවානුවක අග භාගයේ තමයි මේ අපි දැන් ඉන්නේ. මේ කාලෙද විද්‍යාවට දර්ශනයට වැඩිය දියුණු වෙන්න දෙන්නේ නැහැ. අපි විද්‍යාව ඉතිහාසය ගැන කතා කරද්දී ඒවත් කතා කරලා තියෙනවා. ඒතොර මේකෙදි ඒවා ගලපලා තේරුම් ගන්න දැන් අපිට ලේසියනේ නේද? හරි. දැන් ගැලීලියෝට දැන් ලේසි පහසු කාර්යභාරයක් නෙවෙයි තියෙන්නේ. ගැලීලියෝ මොකද කරන්නේ? ගැලීලියෝ සැලෙන්නේ ඔච්චර ඈ ප්‍රශ්න තිබ්බා, ඔච්චර ගැටලු තිබ්බා. ගැලීලියෝ මොකද කරන්නේ? න්‍යායාත්මකවත් ඇත්තක් කියලා ඔප්පු කරගත්ත. ඒ වගේම පර්යේෂණාත්මකවත් ඇත්තක් කියලා ඔප්පු කරගත්ත සූර්යකේන්ද්රවාදය අරගෙන කියලා කියන්නේ ඔළුවේ දැනුමක් විදියට තියාගෙන මෙයා යනවා මිනිස්සු රැස් වෙලා ඉන්න ස්ථානවලට. එයා යනවා ප්‍රසිද්ධ ස්ථානවලට. පයින් යවිදගෙන ගිහිල්ලා එයා ප්‍රසිද්ධ ස්ථානවල උස්සැනකට නැගලා වෙරලා කියනවා මිනිස්සුන්ට. මේ මිනිස්සු අහන්නේ ඒ මෙහෙන් මේ පොඩි කතාවක් කියනවා කියන්නේ. ළඟට එනවා තවුසර ඇහෙන්නේ නැහැ නේද? මේ ළඟට එනවා තවුසලත් ඔය WhatsApp එකේ ඔය ෆෝන් එක ඔබ ඔබ ඉන්නතු මේ අහගන්නවා මේ කතාව කියලා මේ ළඟට කතා කරලා ඉවර වෙලා ගැලීලියෝ මෙන්න මෙහෙම කියනවා. මේ අපි මෙච්චර කාලයකට පිළිගත්ත පෘථිවි කේන්ද්රවාදය කියන එක එහෙන පට්ටවල් බොරුවක්. ඒක දැන් අයින් කරන්න ඕනි කාලේ ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ නිකලස් කොපර්නිකස් අලුතෙන් මතවාදයක් හොයාගෙන තියෙනවා පෘථිවි කේන්ද්‍රවාදය නෙවෙයි සූර්ය කේන්ද්‍රවාදය තමයි ඇත්ත කතාව කියලා. මේ මමත් ඉතින් පොඩි චරිතයක් නෙවෙයිනේ. මමත් මේ පීසා විශ්වවිද්‍යාලයේ ඈ මහා ගණිතය පිළිබඳව මහාචාර්යවරි. මම බබෙක් නෙවෙයිනේ. ඒ වගේම මම මේකේ බැලුවා මේ නිකලස් කොපර්නිකස් ඉදිරිපත් කළා තිබ්බ සූර්යකේන්ද්‍රවාදය න්‍යායාත්මකව ඇත්තද කියලා. බැලින්නම් ඇත්තනේ අපෝ. ওই ගණිතය පිළිබඳ දැනුමක් තියෙන අයට පුළුවන් මේක න්‍යායාත්මකව ඇත්තද බොරුද කියලා බලන්න. ඈ ලොකුවට දැනුමක් නැත්තම් අන්න දුරේක්ෂය නිර්මාණය කරලා තියෙන්නේ. දුරේක්ෂය නිර්මාණය කරලා තියෙන්නේ මගේ තියෙන ගණිත දැනුම පාවිච්චි කරලා මම දුරේක්ෂය නිපදුවා. දුරේක්ෂයෙන් බලන්නකෝ විශ්වයේ කේන්ද්‍රය මේ ආකාශ වස්තුන් මේ විදියට චලිත වෙනවායි කියලා කියන්නේ විශ්වයේ කේන්ද්‍රයේ සූර්යයා කියන එකනේ. ඈ ඉර පායනව නෙවෙයි අපි ඉර වටේ යන්නේ. ඈ ඉර අපිට උඩින් යනවා වගේ පෙවුනට අපි ඉර වටේ කැරගෙන්නේ. ඒ වගේම අපි වටේත් කැරගෙන ගවන් පෘථුවිය තමා වටේත් භ්‍රමණය වෙන ගමන් සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවා කියන කතාව දැන් මේ පැහැදිලිව මෙයා අර ප්‍රසිද්ධ ස්ථාන වලට කියලා කෑ ගහලා මිනිස්සුන්ට කියනවා. ඒක තේරුම් ගන්න. පෘථිවි කේන්ද්‍රවාදයේ බොරු, සූර්ය කේන්ද්‍රවාදයේ තමයි ඇත්ත. හරි? කියලා මිනිස්සු ඒක රාශී කරගෙන මෙයා පැහැදිලි කරලා දෙනවා.
ඔය විදිහට ව්‍යාප්ත කරගෙන යන කතාන්දරේ තමයි මේ 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 මේකෙත් පැහැදිලිව කතා කරලා තියෙන. අපි මේකත් එක්ක දැන් පොතත් එක්ක ඉස්සරහට සාකච්ඡා කරා යමු. මම මේ ගැන ගිය සතියේ කතා කරානේ නේද? මට මතකයි ඔය කතා කරා. අයි චුට්ටක් මතක් කරලා දුන්නේ. බලන්න. ප්‍රතිවාදීන්ට ඔහුගේ කටවැසීම ලේසි පහසු දෙයක් නොවී. ගැලීලියෝට දැන් තර්ජන ගර්ජන එල්ල වෙනවා. නේද? එක පැත්තකින් අන්තවාදී විදියට ඉන්න ඈ අන්තගාමී විදියට ඉන්න ක්‍රිස්තියානි පල්ලියේ පූජකවරුන්ගෙන් එක පැත්තකින් චෝදනා එල්ල වෙනවා ඈ ඒ වගේම තමයි පෘථිවි කේන්ද්‍රවාදියත් එක්ක ඒ පෘථිවි කේන්ද්‍රවාදය මතම යැපිච්ච දාර්ශනිකයින්ගෙන් චෝදනා එල්ල වෙනවා එහෙම තමයි ළමයි ඇත්ත කතාව කිව්වට සමහර මිනිස්සු පිළිගන්න ලෑස්ති නෑනේ දැන් වර්තමානයේත් පේනවද ඈ යා හැට පෙනිපෙනි හැට පේනෝ මේ මේ පේනෝ මේ රටට කෙල වෙලා නන්නත්තර වෙලා කණ්ඩ බොණ්ඩක් දැතුව වැටිල්ල තියෙන උපරිම වැටිල්ල ඉවර වෙලා බංකොලොත් රාජ්‍යයක් කියලා ලේබල් එක ගහගත්තයින් පස්සේ ඒත් කියනෝ නැහැ. මෙයා තමයි පොර. මම මේ කියන්නේ එහෙම මිනිස්සු ගැන අපිට නිගමන එහෙම දෙන්න දේසි පාසු නැහැ. මම කියන්නේ එහෙම එහෙම තත්වයක් තියෙනව නේද? ආ ඒ වගේම තමයි ඉතින් ඒ කාලෙත්. ඈ නූතන යුගෙදිත් ඒ වගේ තමයි. දැන් ගැලීලියෝ මේ මතය අරන් ආවට සමහර කොට්ටාසයක් ඉන්නවා ඒක පිළිගන්න ලෑස්ති නැහැ. අපි අර ග්‍රීක යුගේ ඉඳන් පිළිගෙන ආපු මතවාදය අතහැරලා පිළිගනින් කො මේක අවුරුදු 74ක් විතර දෙපැත්තර කරකෝ ඉඳලා ඉවරලා මේ අරන් ආපු එක දැන් වෙනස් කරන පංගු වගේ එකක් වගේ ඒ කතාවේ වගේ තමයි ඒ කාලේ මිනිස්සු හිටියේ ඈ හරි හරි දැන් අපි ඉස්සරහට කතා කරමු නමුත් ඇත්තටම හිරුවට ග්‍රහයන් යන බව විශ්වාස නොකොට සූර්ය කේන්ද්‍රවාදය ආකාශ වස්තුන් ගැන ගණන් බැලීමේ ක්‍රමයක් ලෙස පමණක් සලකන ලෙස පාප් වහන්සේ 1616 දී ගැලීලියෝට උපදෙස් දුන්නේ මේ කතාව අහගන්න ඔයාලා දන්නවද ළමයි ගැලීලියෝ ගැලිලි මැරුණයින් පස්සේ ගැලීලියෝ ගැලිලි මිය ගියයින් පස්සේ මට අත මතක නැහැ වම් අතද දකුණු අතද කියලා මතක නැහැ කොහොම නමුත් අත් දෙකෙන් එක අතක වම් අතේ කියලා මම උදාහරණයකට ගන්නම්කෝ ගැලීලියෝ ගැලිලි මිය ගියයින් පස්සේ වම් අතේ හරි දකුණු අතේ හරි දැන් මම මෙතන කතාවට ගන්නම් වම් අත කියලා මට හරියට මතක නැහැ ළමයි දකුණද වමද කියලා ඒක මේක අමතර කතාවක් ගැලීලියෝගේ අතේ මෙන්න මේ ඇඟිලි දෙක ඒ කියන්නේ මේකට අපි කියන්නේ මොකද්ද? දබර ඇඟිල්ල කියලා නේද? මේකට කියන්නේ මහපට ඇඟිල්ල කියලා. මෙන්න මේ දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි ගැලීලියෝ මිය ගියයින් පස්සේ එයාගේ මල සිරුරෙන් අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියලා කියන්නේ මේ 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 නිකන් අර ආචාර්යකින් වෙනව නෙවෙයි. කවුරු හරි කෙනෙක් කපාගෙන ගිහිල්ලා තියෙන. කියන්නේ මේ ඇඟිලි දෙක කපලා. මේ ඇඟිලි දෙක කපලා දාලා තියෙනවා. කපලා දාලා විසික් කරලත් නැහැ. මේක හරි ලස්සන කතාවක්. මං කිතාවත් කැඩියෙන් කියන්නම්. ගැලීලියෝ මිය ගියයින් පස්සේ මේ ඇඟිලි දෙක නැති වෙනවා එයාගේ බොඩි එකේ. ඊට පස්සේ මේ ගැන පුළුල් විදියට පර්යේෂණ පවත්වනවා. එතකොට මේ පර්යේෂණ වලින් චෝදනාව එල්ල වෙන්නේ ක්‍රිස්තියානි පල්ලියට. ක්‍රිස්තියානි පල්ලියට තමයි චෝදනාව එල්ල වෙන්නේ. අහන්න ඉස්සෙල්ලා කතාව අහන්න. හරි. ඒ ඇයි ක්‍රිස්තියානි පල්ලියට චෝදනාව එල්ල වෙන්නේ ළමයි? මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඔය මධ්‍යතන යුගයේදී ක්‍රිස්තියානි පල්ලිය බලවත් වෙලානේ තිබ්බේ. මධ්‍යතන යුගයේ කියන අවධියේදී ඒ කියන්නේ කිසු වර්ෂ 1400 ඒ වගේම 1500 1300 වගේ අතර කාලයේදී ක්‍රිස්තියානි පල්ලිය කියන එක බලවත් වෙලා තිබේ රෝමයේ මුල් කරගෙන. එතකොට ওই ක්‍රිස්තියානි පල්ලිය විද්‍යාවටයි දර්ශනයටයි නැගී සිටින්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම තමයි ක්‍රිස්තියානි පල්ලිය ළමයි අර දාර්ශනිකයින් විසින් ඉදිරිපත් කරලා තිබ්බ දාර්ශනික මතවාදවලට ආගමික අර්ථකථන ලබා දීලා තිබ්බා. මම ඒකට ඔයාලට ගිය සතියේ උදාහරණයක්වත් කිව්වා මේ දාර්ශනිකයෙක් විදියට අපිට හම්බ වෙනවා පට්ට චරිතයක් කවුද? ඇරිස්ටෝටල්. ඈ සුපිරි චරිතයක් නේ ඇරිස්ටෝටල් කියලා කියන්නේ. එතකොට ඔය ඇරිස්ටෝටල් සූර්ය පෘථිවි කේන්ද්‍රවාදී මතයත් එක්ක හිටපු මිනිස්සෙක්. ඇරිස්ටෝටල්ලා, යුඩොක්සස්ලා, ක්ලෝඩියස් ටොලමිලා තමයි පෘථිවි කේන්ද්‍රවාදී අදහස විශ්වයේ කේන්ද්‍රය පෘථිවියයි කියන අදහස ඉදිරිපත් කරලා දෙන්නේ. ඔහු ඉදිරිපත් කරයින් පස්සේ ඔය මතවාදයට ඔය ග්‍රීක දර්ශනයේ ඇතුලේ තිබ්බ මේ පෘථිවි කේන්ද්‍රවාදයට මධ්‍යතන යුගයේ ඉන්න ආගමික පූජකයා මොකද කරන්නේ? ක්‍රිස්තියානි ආගමේ ළමයි වැරද්දක් නැහැ. ආගම මෙහෙයවපු පූජකයෝ තමයි ඔය මධ්‍යතන යුගයේදී ක්‍රිස්තියානි ආගම කියන එක බංකොලොත් කරේ. කියන්නේ අයථා විදියට භාවිතා කරා. දැන් වර්තමාන ලංකාව ඇතුලේ පේනවනේ බෞද්ධ දර්ශනය කියන එකේ කිසි අවුලක් නැහැ. බෞද්ධ ආගමෙත් තමයි එක පැත්තකින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ආගමට වඩා මම ගරු කරන්නේ බෞද්ධ දර්ශනයට. එතරම් බුදුහාමුදුරෝ දේශනා කරපු දැනුම තියෙන්නේ. ආගම කියන්නේ මිනිසා විසින් අපි හදාගත්ත සමාජය හදාගත්ත රාමුවක්. කොහොම නමුත්
අද තත්ත්වය වලට පේනවනේ නේද? එතකොට ඒකට බෞද්ධ දර්ශනයට අපිට දොස් කියලා වැඩක් නැහැ. ඒක මෙහෙයවන පුද්ගලයේ යතේ තියෙන දෝෂ නිසා තමයි බෞද්ධ දර්ශනයට දැනුම් ගන්න වෙලා තියෙන්නේ වර්තමාන තත්ත්වය ඇතුළේ. ඒක එහෙට මෙහෙට දෙපැත්තට මේ දවස්වල නේද? එක ගොල්ලක් මෙහෙම කියනවා, තව ගොල්ලක් මෙහෙම කියනවා. කොහොම නමුත් පහර වදින්නේ අන්තිමට බෞද්ධ දර්ශනය. මං කැමති නෑ ආගමට මොනවා කිව්වත් දර්ශනයට මුකුත් එහෙම කියනවා. ඒ කියන්නේ දර්ශනීය බෞද්ධ දර්ශනීය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ විශ්වය පිළිබඳව පැහැදිලි කිරීම. ආගමනයි ති මිනිස්සු හදාගත් එකක් නේ. හරි කමක් නෑ. දැන් ඔය විදිහට මධ්‍යත ලෝකයේ ඉන්න පූජකයා මොකද කරන්නේ? අර පෘථිවි කේන්ද්‍රවාදයට දෙන ආගමික අර්ථකථනය. මේගොල්ලෝ කියනවා මෙහෙම, විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය. විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය. ඒ වගේම පෘථිවිය වටා සූර්යයා ඇතුළු අනෙකුත් සියලුම ආකාශ වස්තු චලිත වෙනවා. ඔන්න දැන් සෞරබ්‍රහ්මණ්ඩලයේ මැදින් පෘථිවිය ඉන්නවා. පෘථිවිය වටේට සූර්යයා ඇතුළු අනෙකුත් ආකාශ වස්තු ටික චලිත වෙනවා. ඈ ආංගහරු සිකුරු ඒ විදිහට තියෙන අනෙකුත් ආකාශ වස්තුන් මේ තියෙන මැදින් පෘථිවිය ඈ පෘථිවිය. ඔය විදිහට චලිත වෙනවා. හරිද? ඊට පස්සේ මෙයාලා කියනවා තව ඔකට කතාවක්. මේ ආකාශ වස්තු ළමයි චලිත වෙන්නේ මොන බලයකින්ද කියලා මේ කාලේදී දැනන් හිටියේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. කැරගෙනවා කිව්වට, භ්‍රමණය වෙනවා කිව්වට පෘථිවිය වට ආකාශ වස්තු කැරකෙන්නේ මොන බලයකින්ද? දැන් ෆෑන් එකක් වුණත් ළමයි කරන්ට් එක නැත්තම් කැරකෙන්නේ නැහැනේ. නේද? මෝටරයක් වුණත් කැරකෙන්න කරන්ට් එක ඕනේ නේ. විදුලි බලය එපැයි. කරන්ට් එකේ හරි මොකක් හරි මබුලක් එපැයි මෝටරයක් කැරකෙන්න බලයක් යොදන්න එපැයි. අතින් හරි කරකෙන්න බලයක් යොදන්න එපැයි. ෆෑන් එකක් අතින් හරි කරකවනවා කියලා එකේ ඒත් බලයක් නේ, මෙහෙම කරකවද්දී ඒත් බලයක් නේ යොදන්නේ. මොකක් හරි බලයක් යෙදුවයින් පස්සේ තමයි යම්කිසි දෙයක් භ්‍රමණය වෙන්නේ, එහෙම නැත්නම් චලිත වෙන්නේ. එතකොට මිනිස්සු දැනගෙන හිටියේ නෑ පෘථිවිය වටා ආකාශ වස්තු මෙහෙම චලිත වෙනවයි කියලා ග්‍රීක දාර්ශනිකයා මේ මතවාදය ඉදිරිපත් කරාට මොන බලයකින්ද මේවා කරකෙන්නේ කියලා. නිකන් හුලඟට කරකෙනවා කියලා. එහෙම හුලඟට කරකෙනවා නම් එහෙම ඒකාකාරීව මෙහෙම එකක් වටේම කරකෙන්න ඕනේ නේද? දැනන් හිටියේ නෑනේ. ඔන්න ඔය පොයින්ට් එක අල්ල ගන්නවා කවුද? ඔය මධ්‍යතන යුගයේ ඉන්න මේ ක්‍රිස්තියානි පූජකවරු. මෙයාල මොකද කියන්නේ? මෙයාල කියනවා මේ පෘථිවිය වටා ආකාශ වස්තු චලිත වෙනවා කියලා ග්‍රීක දර්ශනය ඇතුලේ පෘථිවි කේන්ද්‍රවාදයෙන් පැහැදිලි කරනවා. හැබැයි එයාලා පැහැදිලි කරන්නේ මොන බලයකින්ද මේවා චලිත වෙන්නේ කියලා. ක්‍රිස්තියානි පූජකයෝ කියනවා මෙන්න මෙහෙම. මේ පෘථිවියට යටින් තියෙනවා අචල පෘථිවියක්. මේ පෘථිවියට යටින් තියෙනවා තව පොඩි පෘථිවියක්. තව එකක් තියෙනවා අපේ පෘථිවියට යටින්. ඒ පෘථිවියේ ඉන්නවා සුර දූතයෝ, ඒ දූතිකාවෝ. ක්‍රිස්තියානි ආගමතුලේ තියෙන සංකල්පනේ නේද? දේව සංකල්පයත් එක්ක සුර දූතයෝ, සුර දූතිකාවෝ, සුරංගනාවියෝ ඔය කතන්දර තියෙනවා. දැන් මේගොල්ලෝ කියනවා මේ මධ්‍යතන යුගයේ ඉන්න ආගමික පූජකයා කියනවා දැන් මේ සුර දූතයෝ දූතිකාවෝ ඉන්නවනේ. එයාලා මොකද කරන්නේ? එයාලා තමයි මේ ආකාශ වස්තු චලිත කරන්නේ. කියන්නේ මේකේ ඉන්න මම මේ නිකන් පොඩ්ඩක් සේයාරුවක් විතරයි අඳින්නේ. මේ අපහාසයක් එහෙම නෙවෙයි ඈ. මේකේ ඉන්න සුර දූතයෝ දූතිකාව මොකද කරන්නේ? මේ ආකාශ වස්තු වලට පොඩි තල්ලුවක් දානවා. එයා ඉන්න ගමන් තේ එකක් එම් බිබේ. ඔන්න දැන් අඟහරු මෙලඟින් යදී අක්කලා පොඩි තල්ලුවක් දාන. එතකොට පෘථිවිය වටේ රවුමක් ගිහිල්ලා එනවා. මෙයාලා එහෙම තමයි පැහැදිලි කරන්නේ. මේ මේකේ ඉන්න මේ පෘථිවියට පල්ලෙන් තව අතල පෘථිවියක් තියෙනවා. මේ පෘථිවියේ ඉන්න සුර දූතයෝයි දූතිකාවෝයි ආකාශ වස්තු තල්ලු කරනවා. තල්ලු කරන හින්දා තමයි මේ පෘථිවිය වටේට ආකාශ වස්තු චලිත වෙන්නේ. අද වගේම තමයි නවන. මොනවා වුණත් ආගමට ආදරේ ඉන්න මිනිස්සු. ආගම හෝ වේවා, දර්ශනය හෝ වේවා, ඒකට ආදරේ. ආදරේ කියලා කියන්නේ විශ්වාසය සහ භක්තිය නිසා අපි කියන අන්ධ භක්තිය කියලා. කියන්නේ මොනවද? ඒක පිළිගන්නවා. අද වගේම තමයි. මම අහගෙන මේ එක්තරා මේ ආගමකට කරන අපහාසයක් එහෙම නෙමෙයි. එක්තරා ආගමික පූජකවරයෙක් කියනවා එයාගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරා කියලා මේ සමාජ මාධ්‍ය මොකද්ද කියන්නේ? එයාගේ ආගමික ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරා කියලා මේ සමාජ මාධ්‍ය වලට මොකක් හරි කියනවා. සමාජ මාධ්‍ය වලින් වපුරන්නේ බොරුද මොකක් හරි කියනවා. දැන් බලන්න ළමයි ඒවත් විශ්වාස කරන මිනිස්සු ඉන්නවනේ. ඒ කියන්නේ අර යා අර මේ මීට අවුරුදු 2000 ගානකට කලින් හිටපු ආගමික ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් දේශනා කරාලු ඈ සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය ගැන. දැන් හරි හරි බොළඳයි නේද ළමයි?
ඒ ආගමික ශාස්ත්‍රුන් වහන්සේ නෙවෙයිනේ ඇත්තටම යා දාර්ශනික ශාස්ත්‍රුන් කියන්නේ යා දර්ශනයක් මේ විශ්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේ නිසා ඇතුළු මේ සමස්ත විශ්වය පිළිබඳ පැහැදිලි කිරීමක් දැන් බලන්න අර පූජකයා අතින් ඒ දර්ශනයට හානියක් වෙන හැටි ඒ වගේම ඒ දර්ශනයට විශ්වාසය සහ භක්තිය තියන් ඉන්න මිනිස්සු ඒක පිළිගන්නවත් එක්ක ඒ වගේ තමයි ওই මධ්‍යතන යුගයේදී මේ වගේ කතාවක් දැන් අපිට කිව්වට දැන් නිකන් hina යන තත්ත්වයක් තිබ්බට අද වගේම තමයි ඒ දා හැබැයි මේ කතන්දර ඔක්කොටම ළමයි දැන් මේ ක්‍රිස්තියානි පල්ලිය පූජකයෝ පැහැදිලි කරන කතාවනේ මේ කතන්දර ඔක්කොටම දරුණු පහරක් වදිනවා කාගෙන්ද ගැලීලියෝ ගැලිගේ ඇයි මේ අකායිවිල්ලා ස්ථාවර කරලා දෙනවානේ සූර්යකේන්ද්‍රවාදය ඈ නිකන් නෙවෙයිනේ දුරේක්ෂය නිර්මාණය කරලා ප්‍රත්‍යක්ෂ කරලා ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ට ගෝචර කරපු පර්යේෂණත් එක්කම ගැලීලියෝ ගැලිලියෝ ඔප්පු කරලා පෙන්නනවා සූර්යකේන්ද්‍රවාදය දැන් දැන් කටක් කරලා මේ කතාව කියන්න පුළුවන්ද දැන් ළමයි කටක් කරලා මේ කතාව කියන්න පුළුවන්ද බෑ බෑනේ කියන්න ඔයාලට කියන්න පුළුවන් හැබැයි කාලේ හිටපු උදේට එහෙම බෑ ඉතින් අයකො මේක ඔප්පු කරලා ඇස් දෙකට පෙන්වලා පෙන්වුවයින් පස්සේ විශ්වයේ කේන්ද්‍රය සූර්යා කියලා ඈ ඔප්පු කරලා පෙන්වුවයින් පස්සේ මේක තවදුරටත් රඳවගෙන ඉන්න එක වෙන බෝඩ වැඩක්නේ අන්න ක්‍රිස්තියානි පල්ලියට ගැලීලියෝ ගැලිලි ගැන ඇති වෙන පොඩි ඇරියස් එකක් පොඩි පොඩි එකක් ඇති වෙනවා ෂේ ආගමික මතවාදයේ බොරුවක් වෙලා යනවනේ දැන් දෙවියන් වහන්සේ විසින් පැහැදිලි කරපු කතාවක් විදියට ඉතින් ඔය පූජකවරු මේ කතාව කියන්නේ නැත්තේ හිතන්නකො මම ඔය කතාව පැහැදිලි කරනවා පූජකෙක් විදියට ඈ ඕගොල්ලන්ගෙන් කවුරු හරි ගැලීලියෝ විදියට ඇවිල්ලා මේ බොරු කියන්න එපා මිනිස්සු මෙන්න මේකයි අත්ත කතාව කිව්වයින් පස්සේ මේ මට කනේ ඇඟිල්ල ගහ ගන්න වෙන්නේ මෙහෙම. ඇයි ඒ? ආගම බොරු වෙනවානේ. ආගම මේ මේ අසත්‍ය දෙයක් වෙනවානේ. මේක මේ ක්‍රිස්තියානි ආගමේ ප්‍රශ්නයක් නෙවෙයි ආගම මෙහෙවපු පූජකයන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මෙයාලට ඕනි වුණා සමාජෙ හැමදේම දන්නේ අපි තමයි අපිට ඕනි බලය කියලා අදහසක් එක්ක රජුත් එක්ක එකතු වෙලා සමාජ පාලනය කෑල්ලකට ඇවිත් තියෙන ඔය මධ්‍යතන යුගයේදී ඉන්න ක්‍රිස්තියානි පූජකවරු. ඒකේ ප්‍රතිඵල තමයි යාලට භුක්ති විඳින්න සිද්ධ වුනේ. අද අද තත්ත්වෙම තමයි එදා. අද ලංකාවේ තත්ත්වය එදා රෝමේ තත්ත්වය. හරි. දැන් දැන් මෙන්න මේ මත ගැටුමත් එක්ක ගැලීලියෝ සහ ක්‍රිස්තියානි ආගම අතර පොඩි ඝට්ටනයක් තිබ්බා. අන්න ඒකට අර අපි කියන්නේ ඇරියස් එකක් එහෙම නැත්නම් පලි ගැනීමක් වශයෙන් තමයි ගැලීලියෝ ගැලිලි මිය ගියයින් පස්සේ එයා දුරේක්ෂය හසුරවන්න භාවිතා කරපු ඇඟිලි දෙක තමයි වමේ හරි දකුණේ හරි මෙන්න මේ දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි කියලා කියන්නේ. ගැල්ලු ගැල්ලේ දුරේක්ෂය හසුරවන්න ළමයි. ඒවා අර කාචෙ හෙට මෙහෙට ලං කරන්න අඩු අපි කියන්නේ සූම් කරන්න කියලා නේද? අඩු වැඩි කරන්න මේ දුර ප්‍රමාණය පාවිච්චි කරලා තියෙන ඇඟිලි දෙක තමයි මේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි කියලා කියන්නේ. ඒ නිසා තමයි දුරේක්ෂය නිසානේ සූර්යකේන්ද්‍රවාදය ස්ථාවර වුනේ. අනේ කේන්තියට පාප් වහන්සේ මොකද කරන්නේ? ක්‍රිස්තියානි ආගම මැදිහත් වෙලා ඒ කාලේ ඉඳපු ගැල්ලියෝ ගැල්ලි මිය ගියයින් පස්සේ මෙයාගේ මේ ඇඟිලි දෙක කපලා හංගලා තියෙනවා කේන්තියට පලි ගැනීමක් විදියට. හරිද? හැබැයි ඊට පස්සේ එක්තරා කෞතුකාගාරයක ඒ කියන්නේ ඒක පර්යේෂණ පැවැත්වෙන්න පටන් ගත්ත නිසා එක්තරා කෞතුකාගාරයක් තුලට කවුරුන් හෝ පුද්ගලයෙක් ගෙනත් තියලා ගිහිල්ලා තියෙනවා. පස්සේ පර්යේෂණ කරලා බැලුවයින් පස්සේ ඇත්තට මේක ගැල්ලියෝ ගැල්ලි ඇඟිලි දෙක තමයි. ඊට පස්සෙත් ඒක කෞතුකාගාරෙම තියලා තියෙනවා. ඊට පස්සේ කෞතුකාගාරයෙන් තවත් පුද්ගලයෙක් උස්සලා දිනවා ඒ ක්‍රිස්තියානි පල්ලියෙම වැඩක් කියලා තමයි ඒ අදාළ වාර්තාවල සඳහන් වෙන්නේ. කොහොම නමුත් අදටත් ගැලඩියෝගේ ඇඟිලි දෙක දැන් සුරක්ෂිතව තියෙනවා. ඊට පස්සේ ආයෙත් ගෙනත් තියලා තියෙනවා පර්යේෂණ කරලා ඒ අහුනොත් එහෙම ප්‍රශ්න. මේ මෑත ඉතිහාසයක් තුළ මට හරියටම වර්ෂය මතක නැහැ ළමයි මේ 2000 වගේ 2000 හෝ මේ 2000න් පස්සේ 2000 හරි 2000න් පස්සේ වගේ අවුරුද්දක තමයි පාප් වහන්සේ විසින් ගැලිලියෝ ගැලිලිට සමාව දෙන්නේ. ඒ කියන්නේ යා ක්‍රිස්තියානි ආගමික ද්‍රෝහියෙක් විදියට නම් කරලා වැරදි කාර්යයක් කරලා තිබ්බේ. මේ මේ නූතන මෑත කාලේ සමකාලීන යුගයේදී මේ 2000න් හෝ 2000 අවුරුද්ද හැරි 2000න් පස්සේ හැරි තමයි ගැලිලියෝ ගැලිලිට ක්‍රිස්තියානි ආගමේ සමාව දෙන්නේ. මේක මේ අමතර කතාවක් එක්ක අපේ විෂයටත් තියෙන කතන්දර කෑල්ලක් තමයි මම ඔය කියුවේ. මේ මේවා අපේ විෂය ඇතුලේ තියෙනවා. අර ඇඟිලි කපන්දිය කතාව හැබැයි විෂයට උපයෝගීතාවයක් නැහැ. හැබැයි එකෙන් ඔයාලට මතක තියාගන්න දෙයසෙ ගැලීලියෝ ගැලිලි සහ ක්‍රිස්තියානි පල්ලිය අතර ගැටුමක් තිබ්බේ. ගැටුමේ ප්‍රතිඵලයක් විදියට තමයි ඔය කතාව ඔය විදියට ගලාගෙන ආවේ. ඇඟිලිත් කපාගෙන අන්තිමට ගියේ නේද? හොඳයි.
ඒක තමයි මෙතනදී දැන් මේ කියන්නේ. බලන්නකො මෙතන 206 වෙනි පිටුවේ කියනවා ඇත්තටම හිරු වටා ග්‍රහයින් යන බව විශ්වාස නොකොට සූර්ය කේන්ද්‍රවාදී ආකාශ වස්තුන් ගැන ගණන් බැලීමේ ක්‍රමයක් ලෙස ලෙස පමණක් සලකන ලෙස පාප් වහන්සේ 1616 දී ගැලිලියෝට උපදෙස් දුන්නහ. පාප් වහන්සේ කියනවා ගැලිලියෝට දැන් පාප් වහන්සේට තේරෙනවා ගැලිලියෝ පැහැදිලි කරන කතාව ඇත්ත. විශ්වයේ කේන්ද්‍රය පෘථුවිය නෙවෙයි සූර්යයා. දැන් ක්‍රිස්තියානි පල්ලියෙන් අර ග්‍රීක දාර්ශනික මතවාදී අල්ලගෙන වෙනම කතාවක් හදාගෙන තිබ්බේ. දැන් ඒක අයින් කරන්න වෙනවනේ සූර්ය කේන්ද්‍රවාදී ආවයින් පස්සේ මේක වෙන පට්ට බල් බොරුවක් වෙනවනේ. ඒ නිසා පාප් වහන්සේ කියනවා ගැලිලියෝට මේ ගැලියෝ මේනෝ ගණව ගොඩ ළඟට එනවා. වාගේ සූර්ය කේන්ද්‍රවාදී කතාව ඇත්ත. හැබැයි දැන් වා මේ හැප්පෙන්නේ ලෝකේ පුරාම ව්‍යාප්ත වෙමින් පවතින ඉතාමත් ප්‍රබල ආගමක් විදියට ආගමක් වශයෙන් පවතින මේ ක්‍රිස්තියානි ආගමත් එක්ක තමයි ආගමික මතවාදත් එක්ක තමයි වාගේ මතවාදය දැන් ගැටෙන්නේ ඈ. සමත කරන්න එපා. ඒ නිසා අපි පොඩි ඉල්ලීමක් කරන්නේ වාගේ මම පාප් වහන්සේ මම නෙවෙයි ඈ ඒ කාරණේ කිව්ව පුද්දලයා ඉතින් එහෙම කියන්නේ. පාප් වහන්සේ විදියට ඉල්ලීමක් කරනවා. මොකද්ද මගේ ඉල්ලීම? ඔයා සූර්ය කේන්ද්‍රවාදී මතය ආකාශ වස්තුන් ගැන ගණන් බලන්න පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔන්න දැන් සූර්යාගයේ සිට පෘථුවියට ඇති දුර ප්‍රමාණය, ඈ සූර්යාගයේ සිට අඟහරුට ඇති දුර ප්‍රමාණය, අඟහරුගේ සිට පෘථුවියට ඇති දුර ප්‍රමාණය, මේවා ස්කන්ධයන්. ඈ ඔය වගේ මේ ආකාශ වස්තුන් ගැන ගණන් බලද්දී උපයෝගී කරගන්න ඔය සූර්ය කේන්ද්රවාදය. හැබැයි මහත්තයෝ ඔක ව්‍යාප්ත කරන්න එපා කියලා පොඩි ඉල්ලීමක් කරනවා. කවුද? පාප් වහන්සේ මේ ගැලීලියෝ ගැල්ලෙගේ. හැබැයි මිනිහා ඔය ඉල්ලීමට එකඟ වෙනවද? නෑ. මිනිස්සයා මොකද කරන්නේ? නගරයක් නගරයක් ගමක් ගමක් පාසා කියලා කෑ ගහලා මිනිස්සු රැස් කර කර කියනවා නේද? ගැලීලියෝ ඒක ප්‍රචාරණය කරනවා. හරි, මර වැඩ වෙන්නේ. දැන් ඒකයි ඔය මේ කතාවෙන් කියන්නේ. දැන් බලන්න දිගටම දුන්න. නමුත් සූර්යයා වටා ග්‍රහයන් ගමන් ගන්නා බව ඇත්තක් යයි ගැලීලියෝ දිගටම පලකලේ. ගැලීලියෝ අතාරින්නේ නැහැ ගේම් එක. ගැලීලියෝ දිගටම කිය කියා විදිනවා මේ පෘථුවි කේන්ද්‍රවාදී වෙන බොරු. මට බොරුවක් නිකන් ඇත්තක් කියන්න කිසිම අමාරුවක් නැහැනේ. ඈ ඒ නිසා මම මේ කියන්නේ පෘථුවි කේන්ද්රවාදී අයින් කරලා අපි යමු සූර්ය කේන්ද්‍රවාදයට යමු. සූර්ය කේන්ද්‍රවාදියත් එක්ක විද්‍යාව ගොඩනගමු කියන තැනට එනවා ගැලීලියෝ. ඒක ව්‍යාප්ත කරනවා, ප්‍රචාරය කරනවා. හරි, ඉක්බිති කොපර්නිකස්ගේ පොත පල්ලිය විසින් තහනම් කරන ලදී. දැන් ක්‍රිස්තියානි පල්ලියට මේක හෙන හිසරදයක්. මේක හෙන හිසරදයක් නේ ළමයි. දැන් නිකන් ඕගොල්ලන්ගේ දැන් මන්ගේ ආගම ක්‍රිස්තියානි ආගම නම් ඔයාලට ඕක දැනෙනවා ඈ. ක්‍රිස්තියානි ආගම නම් ඔයාලට ඕක දැන් එච්චරම නෑ. ඕගොල්ලෝ ඒ යුගයේ හිටියා නම් එහෙම දැනෙනවා. දැන් හිතන්නකො අපිට. දැන් අපිට කොච්චර කවුරු කොහොම මොනවා කිව්වත් අනේ හොඳ සිල්වත් භික්ෂුවට භික්ෂුවකට කවුරු හරි මොකුත් කිව්වොත් එහෙම අපිට පොඩි වේදනාවක් එනවා නේද? ඈ පොඩි පොඩි වේදනාවක් එනවා නේද? පොඩි දුකක් එක්කම පොඩි කේන්තියකුත් එනවා. ඒ වගේ තමයි ක්‍රිස්තියානි පල්ලියටත්. දැන් මේ කතාව ඇත්ත තමයි. හැබැයි මේකෙන් පහර වදින්නේ සමස්ත ආගමට. හරි, සමස්ත ආගමටම තමයි පහර වදින්නේ. ඒ නිසා මොකද කරන්නේ ක්‍රිස්තියානි පල්ලිය? මේක හරියන්නේ නැහැ. ගැලීලියෝත් එක්ක මේක කරන්න බෑ. ගැලීලියෝ දැන් මේ පැහැදිලි කර කර යන්නේ අනුන්ගේ මතයක්නේ. කාගේද මතවාදය? නිකලස් කොපර්නිකස්ගේ තමයි මතවාදය. නිකලස් කොපර්නිකස් ළමයි මේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳව පැහැදිලි කරන්නේ මොන ග්‍රන්ථයෙන්ද? ආකාශ වස්තුන්ගේ කියන්න මොන ග්‍රන්ථයෙන්ද? ඕනි නම කියන්නේ. නිකලස් කොපර්නිකස් සූර්ය කේන්ද්‍රවාදය පැහැදිලි කරපු ග්‍රන්ථයේ නම කුමක්ද? කැලක් කිව්වයින් පස්සේ ඉතුරු පිට යන්න. මේක නිකන් බන කතා වගේ අහන් ඉන්න නෙමෙයි. ඔක අහගෙන මේ ප්‍රශ්න ඇහුවයින් පස්සේ උත්තර දෙනවා මිනිස්සු. මොකද්ද පොත? MCQ වලට එහෙම එනවා. පරිබ්‍රම ආකාශගෝලයන්ගේ පරිබ්‍රමණය කියන ග්‍රන්ථය තුළින් තමයි නේද නිකලස් කොපර්නිකස් මේ සූර්ය කේන්ද්‍රවාදී මතවාදය පැහැදිලි කරලා දෙන්නේ. රයිට්, ආකාශගෝලයන්ගේ පරිබ්‍රම. එතකොට
දැන් මේ අනුන්ගේ මතයක් නේ. ඒතකොට නිකලස් කොපර්නිකස් මිය ගිහිල්ලා තිබ්බේ. තිබ්බේ කියන්නේ මිය ගිහිල්ලා හිටියේ. අනුන්ගේ මතයක් තමයි ගැලිලියෝ මේ පැහැදිලි කර කර යන්නේ. ප්‍රධාන ග්‍රන්ථය ඇවිල්ලා නිකලස් කොපර්නිකස් විසින් රචනා කරන ලද ආකාශ ගෝලයන්ගේ පරිභ්‍රමණය කියන ග්‍රන්ථය. ක්‍රිස්තියානි පල්ලිය මොකද කරන්නේ? මේ ආකාශ ගෝලයන්ගේ පරිභ්‍රමණය කියන ග්‍රන්ථය තහරම් කරනවා. ඒක ආගමික විරෝධී ග්‍රන්ථයක්. මේ ග්‍රන්ථය නේද? නැවත මුද්‍රණය කිරීම, මේ ග්‍රන්ථය පරිහරණය කිරීම, මේ ග්‍රන්ථයේ පවතින කරුණු පැහැදිලි හෝ සාකච්ඡා කිරීම සපුරා තහනම්. ඈ? එලා නීතියක් අරන් යනවා. එහෙම පුළුවන් කලාකෘති ඕනතරම් තහනම් කරන්න. හරි? දැන් වර්තමාන ලංකාව ඇතුළේ එහෙම මේ මීඩියා කරුපය එහෙම දන්නව නේද? චිත්‍රපට කීයක් නම් තහනම් කරාද? ඈ උසාවිය ගෞරව වෙනවා කියලා සමහර චිත්‍රපටි තහනම් කරනවා, ආණ්ඩුවට ගෞරව වෙනවා කියලා සමහර චිත්‍රපටි තහනම් කරනවා. ඈ ඊට පස්සේ ජාතිවාද ප්‍රශ්න ආරම්භ කරන කතන්දර ඉන්න සමහර චිත්‍රපටි තහනම් කරනවා. ඔවගේ ඔවගේ කතන්දරත් එක්ක කලා නිර්මාණ එහෙම තහනම් වෙන එකේ මේ විද්‍යා නිර්මාණයක් විද්‍යාත්මක සොයා ගැනීමක් ක්‍රිස්තියානි පල්ලිය මැදිහත් වෙලා තහනම් කරනවා. මොකද ක්‍රිස්තියානි පල්ලිය ළමයි රජුත් එක්ක එකතු වෙලා අර විශාල බලයක් ගොඩනගාගෙන තිබුණා. අද වගේම තමයි. අද ලංකාවේ තත්ත්වෙම තමයි. ඒ කියන්නේ අපි හරි මේ ශ්‍රෝණේ ළමයි. කියන්නේ අපි ලංකා මිනිස්සු විදිහට වාර ස්ලෝ නේද ඒ කියන්නේ. මම නම් වේගෙන් කතා කරනවා ඇති. අපි හරි හිමින් තමයි සංවර්ධනය වුණා තිමි. දෙයක් තේරුම් ගන්න තරේ හිමි. ඈ අපි ගොඩක් ආසියාතික රටවල මිනිස්සු විදිහට අපේ පොඩි මේ ස්ලෝ ගතියක් තියෙනවා. මම ඒක අපි වැරද්දක් විදිහටම දකින්නේ ඈ. පොඩ්ඩක් හිමින් තමයි හැමදේම. අන්තරවල මීට අවුරුදු 10 ගානකට කලින් වෙච්ච සිදුවීම් දැන් තමයි අපේ රටවල වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ පාලකයා අනවශ්‍ය විදිහට අපි මේ ජනතාව පීඩණයට ලක් කරන්නේ වෙන වෙන ලෝකේ රටවල් බහුතරයක් යුරෝප රටවල් මෙහෙම මීට කලින් තමයි මිනිස්සු පාරවල් වලට බැහැලා කෑ ගහලා තමන්ගේ අයිතීන් දිනාගත්තේ. හරිද? ඉතින් අපේ දැන් තමයි ඒක ඇවිත් තියෙන්නේ. ඒක දැන් හරි ආපු එක හරි වටිනවා. මම දැක්ක එක්තරා ලිපියක තියෙනවා මේ. ඒක මේ අපේ රටේ ඒ කාලේ ධම්ම තිබ්බ දෙයක් කියලා. මේ අපි ටිකක් ස්ලෝ කියලා එහෙම කතාවක් තිබ්බ. හැබැයි අපි ස්ලෝ වුණාට අපේ හොඳ නිර්මාණ කරපු ජාතියක් නේද? ජාතිය හෝ ආගම පැත්තක දියොත් අපි හොඳ නිර්මාණ කරපු පුරවැසියෝ ටිකක් තියෙනවා. ලංකාවේ මිනිස්සු ටිකක් බහැර වෙහෙර විහාර බැවුදා ගැ බොහෝ රට නිර්මාණ කරා ඉස්සර අතීත කාලය ඇතුළේ. හැබැයි ඔය අපේ බලන්නකො සාහිත්‍ය ගත්තත් ඉස්සර තිබ්බ අපේ නිර්මාණ කලා නිර්මාණ එතරම් ලිපියකින් පැහැදිලි කරනවා. අපේ කවියක් ගත්තත් ඒකේ අදින ප්‍රමාණය වැඩි ඈ ඈ නේද ඉනේ පැල් වගේ උහුම අදින මේක වැඩි නේ සිංහල පාඩමක් කියව නෙවෙයි ඈ. ඒතර ඒ ආශ්‍රයෙන් පැහැදිලි කරලා දෙන අපි ටිකක් ලයාන්විත ස්ලෝ ගතියකටම යන පරපුරක් තමයි මේ 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 රට තුල ඉන්නේ කියලා එක්තරම් වැදගත් චරිතයක්. නිකන් මේ ඔහි ඈ ඉස්සෙක් නෙවෙයි ඉස්සෙක් කියලා කිස්ස නෑ මිනිස්සුන්ට වැදගත් චරිතයක් එක්තරා ලිපියක සඳහන් කරලා තිබ්බා මම දැක්ක අහිං කතාවක්. ඇත්තකුත් තියනවා නේද ළමයි. පොඩි සංස්කෘතියක් පොඩි නිකන් ලයාන්විත ගතියක් නේ තියෙන්නේ. අපේ ජාතික ගීය බලන්නකෝ. ජාතික ගීය ගත්තත් ඒක දෙයි ජාතික ගීය නේද ලයාන්විත. ජාතික ගීය ගෞරව කරනවා නෙවෙයි ලයාන්විත. එහෙම එකක් තියෙනවා. අපි නැති. අපි යමු ඉස්සරහ. තහනම් කරන ලදි. නමුත් 1630 දී ගැලීලියෝ කොපර්නිකස්ගේ මතය සනාථ කරන සංවාදයක් ලිව්වේය. උපහාසාත්මක වදනට පුරු බුහු ටිකමක් දැක්වූ ගැලීලියෝ උපහාසයෙන් යුක්තව හෙලා දකින්න. ඔය දැමුත් දැන් මමත් ඔය නේද හිනාවෙවි හිනාවෙවි සමහර දේවල් නොකිය කියනවන්නේ ලාංගේ වගේ තමයි ගැලීලියෝ ගැන්නේ. ඈ උපහාසාත්මක විදියට හෙලා දැකීම කරන්න අති දක්ෂ චරිතයක් තමයි පුරු බුහු ටිකමක් තිබ්බ පුද්ගලයෙක් තමයි ගැලීලියෝ. උපහාසයට ලක්කලේ ගැලීලියෝ ප්‍රතිවාදී විශේෂයෙන්ම ඇතැම් කතෝලික පූජකවරුන් නිර්දය ලෙස උපහාසයට ලක්කලේ. නිර්දය විදියටම උපහාසයට ලක්කල ඉවරලා එයාලගේ මතවාද බැහැර කරලා දාලා තියෙනවා. කොපර්නිකස්ගේ මතය හා ටොලමිගේ මතය ගැන සංවාදයක් වශයෙන් ඔහු ලියූ පොතෙහි ඇරිස්ටෝටල්ගේ සහ ටොලමිගේ මත වෙනුවෙන් කතා කරන්නාගේ නම මොකක්ද නම? සිම්පිලිසියෝ. ඇරිස්ටෝටල්ගේ ටොලමිගේ මතවාද වෙනුවෙන් කතා කරන දැන් මෙයාම තමයි මේ ග්‍රන්ථය ලියන්නේ. මෙයාම තමයි මේ ග්‍රන්ථය ලියන්නේ. එතකොට දැන් මේ ග්‍රන්ථය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද ළමයි? සංවාදයක්. මොකක් ගැන සංවාදයක්ද?
විශ්වයේ කේන්ද්‍රය හා සම්බන්ධ සංවාදයක්. මොකද්ද විශ්වයේ කේන්ද්‍රය හා සම්බන්ධ වෙති කරගත්ත මේ සංවාදය? සංවාදයක් ඇති වෙන්න නම් ගැටුමක් තියෙන්න ඕනේ. මත ගැටුමක් මේ සංවාදයක් ඇතුලේ ග්‍රන්ථයක් තුල සාකච්ඡා වෙන්නේ. මේ මත ගැටුම ඇති කරවන්නේ මෙයා මේ ග්‍රන්ථය ඇතුලේ ගැලීලියෝ පෘථිවි කේන්ද්‍රවාදය සහ සූර්ය කේන්ද්‍රවාදය කියන මතවාද දෙක පාවිච්චි කරලා. මත ගැටුමක් එයාම ග්‍රන්ථය රචනා කරනවා. එතකොට දැන් සූර්ය කේන්ද්‍රවාදය වෙනුවෙන් ගැලීලියෝ අදහස් පළ කරනවා. ඒ වගේම තමයි පෘථිවි කේන්ද්‍රවාදය තමයි මේ ක්‍රිස්තියානි පල්ලිය ඇතුළු දාර්ශනිකයින් ඒ කාලේ පෙද්දි බහුතරයක් පිළි අරගෙන තිබ්බ මතවාදය. එතකොට දැන් මේ විශේෂයෙන්ම ක්‍රිස්තියානි පල්ලිය අර ග්‍රන්ථය තහනම් කිරීමත් එක්කම ඒකට ඇති වෙච්ච ආවේගයත් පිට කරන්න මෙයා මේ ග්‍රන්ථය රචනා කරන්නේ. ඒ නිසා පෘථිවි කේන්ද්‍රවාදී මතයමනේ පුතේ ක්‍රිස්තියානි පල්ලියත් ඔළුවේ තියාගෙන හිටියේ. ඒකට ආගමික අර්ථකථන එමත් දීලා ඉවර වෙලා. ගැලීලියෝ මොකද කරන්නේ? අර ඇරිස්ටෝටල් ටොලමි වගේ දාර්ශනිකයින් පැහැදිලි කරපු මේ පෘථිවි කේන්ද්‍රවාදී අදහස වෙනුවෙන් පෙනී සිටින්න මේ ග්‍රන්ථය ඇතුලේ චරිතයක් අරන් එනවා. කවුද? සිම්පිලිසියෝ. ඒ සම්පල් මිනිසා නැත්නම් සුළු චින්තනයක් ඇත්තා යන අර්ථය හැඟවීම සඳහා ගැලීලියෝ සාදාගත් නමකි. අන්න දැන් මෙයා මේ ලියන පොතේ අන්තර්ගතයේ තියෙන සංවාදය මත ගැටුමක්. මතවාද දෙක තමයි පෘථිවි කේන්ද්රවාදයයි සූර්ය කේන්ද්රවාදය. හරිද? දැන් මෙයාට ඕනේ මොකද්ද මේ ග්‍රන්ථයේ? පෘථිවි කේන්ද්රවාදය පල්ලට ඇදලා දාලා සූර්ය කේන්ද්රවාදය තමයි පට්ටම මතය කියන එක උඩට අරගෙන එන්න. ඒ වෙනුවෙන් අර ගැලීලියෝ මේ අපි ටොලමිලා ඒත් එක්කම ඇරිස්ටෝටල්ලා ඉදිරිපත් කරපු මේ පෘථිවි කේන්ද්‍රවාදී මතය වෙනුවෙන් පෙනී සිටින දැන් මේ පොත ඇතුලේ මේ ග්‍රන්ථය ඇතුලේ අර පෘථිවි කේන්ද්‍රවාදී මතය වෙනුවෙන් පෙනී සිටින චරිතයගේ නම මෙයා දාන්නේ මොකක් කියලාද? සිම්පිලිසියෝ. සිම්පිලිසියෝ කියලා කියන්නේ මොකද්ද? සුළු චින්තනයක් ඇති පුද්ගලයා. පොඩි චින්තනයක් තියෙන මිනිස්සයා. ඒතනින්ම පෘථිවි කේන්ද්‍රවාදය කියන එක පල්ලට ඇදලා දාලා තියෙනවා ගැලීලියෝ මේ කියන ග්‍රන්ථය තුලේ. සාදාගත් නම කතෝලික පරීක්ෂක සභාව විසින් සූර්ය කේන්ද්‍රවාදයේ පිළිගැනීම වරදක් බව ගැලීලියෝ ලවා පාපොච්චාරණය කරවා ඔහුට මුලදී හිරදඬුවමක් පසුව නිවාස අඩස්සයටත් යටත් කරනු ලැබීය. මෙයව හිරේ දානවා. සූර්ය කේන්ද්‍රවාදය ගැන කතා කරොත් කතා කිරීම පවා වරදක් කියලා නීතියක් පනවල ගැලීලියෝව නිවාස අඩස්සියකට යටත් කරනවා. අපි සරල තේරෙන භාෂාවෙන් කිව්වොත් සිරදඬුවමකට යටත් කරනවා. හරි. අතීතයේ සිට පැවති දෘෂ්ටිය විශ්වය ලෝක දෙකක් ලෙස ගත්තකි. පෘථිවියේ සිට සඳ දක්වා පංච මහා භූතයන්ගෙන් සෑදී ඇතිවන නැතිවන වස්තුන්ගෙන් සෑදුණු ලෝකයයි ස්වභාවික චලිතය උල්ලංඝිත චලිතය ආදී භෞතික ලක්ෂණයෙන් යුතු වස්තුන්ගෙන් එම ගෝලය සෑදුණු. අහසේ සිට තරු දක්වා ඊතර් වලින් සෑදුණු නොවෙනස් වන එමෙන්ම චක්‍රයන්හි ඒකාකාර චලිතයෙන් යුතු වස්තුන් සහිත ගෝල විය. කොපර්නිකස් පෘථිවිය ග්‍රහයෙකු කිරීම හා ගැලීලියෝ දුටු ආකාශ වස්තුන් හා පෘථිවියේ සමානත්වයන් මේ ගෝල දෙකේ විශ්මය පදනම් විරහිත කරේය. දැන් මේ අන්තිමට මොකක්ද කිව්ව අපබ්‍රංශ? ඈ මොකක්ද කිව්ව අපබ්‍රංශ? අපි මේ කතා කරපු සූර්යෂ්ටිකරවාදී කතාව තමයි. විශ්වයේ කේන්ද්‍රය සූර්යා, ඒ වට ආකාශ වස්තුන් චලිත වේ කියන කතාව පැහැදිලි කරනවා ගැලීලියෝ ගැල්ලේ අපේ ආනුභූතික පර්යේෂණත් එක්ක දුරේක්ෂය භාවිතා කරලා ඒ ආශ්‍රයෙන් ඇති කරගත්ත පැහැදිලි කිරීම් ටිකක් තමයි මේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ගැලීලියෝ ගැන ඊට වඩා ළමයි අපිට ඇත්තටම දැනුම් පරාසයක් විදිහට ඉගෙන ගන්න තියෙනවා. දැන් මේකෙදි අපි සාකච්ඡා කරේ නැහැ. දැන් මේක අපි කතා කරේ විශ්වය පිළිබඳව සාකච්ඡා කරමින් විතරයිනේ. කියන්නේ සූර්ය කේන්ද්‍රවාදය වෙනුවෙන් සහ විශ්වය වෙනුවෙන් ගැලීලියෝ පළ කරපු මතවාද සහ නිපදවීම් විතරයි. හැබැයි ගැලීලියෝ ඊට එහා ගිහිල්ලා අපි දන්නවා ත්වරණය හා සම්බන්ධව ඈ පැරබෝලාව ගමන් මාර්ගයේ ඔයගේ තව අපිට කතා කරන්න ගොඩක් මාතෘකා තියෙනවා ගැලීලියෝ ගැන. සහ ගැලීලියෝ කියලා කියන්නේ මේ වගේ මේ විද්‍යාත්මක සොයාගැනීම් නිපදවීම් කරපු චරිතයක් වගේම විදික්‍රම වේදියෙක් විදියටත් විද්‍යාත්මක ක්‍රමවේදය වෙනුත් සේවාවක් ඉටු කරපු මිනිසෙක් තමයි ගැලීලියෝ ගැල්ලි කියලා කියන්නේ. ඒ නිසා මෙයා ගැන තවත් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි ආර්.ඩී. ගුණරත්න මේ පරිච්ඡේදයෙන් මේ සාකච්ඡා කරගෙන යද්දී චූටි අනුමාත්‍රිකාවක් ගත්තනේ විශ්වය කියලා. ආ විශ්වය හා සම්බන්ධව ඉතින් ඉදිරිපත් වෙච්ච මතවාද විතරයි මෙතෙන්දී සාකච්ඡා වෙන්නේ. ඉස්සරහට හැබැයි හම්බ වෙනවා අපිට ගැලීලියෝ ගැන තවත් කතන්දර කියලා කියන්නේ එයාගේ විස්තර. හරිද? හොඳයි. ඊළඟට අලුත් චරිතයක් එනවා. නිව්ටන්.
ඓසෙක් නිව්ටන්. නිව්ටන්. නිව්ටන් අතින් තමයි ළමයි සූර්ය කේන්ද්‍ර වාදය කියන එක ස්ථාවර වෙන්නේ. ඒ කියන්නේ ගැලීලියෝ මේ පොළවේ පැල කරාට අඩලුහුඩුම් රාශියක් අවසාන වෙන්නේ ඓසෙක් නිව්ටන් නැති. එහෙම කිව්වයින් පස්සේ කෙනෙක්ට හිතා ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඇයි? දකෝ ඓසෙක් නිව්ටන් කියලා කියන්නේ ඇපල් ගෙඩිය ඔළුවට වැටිච්චයින් පස්සේ ඈ ඕම දෙයක් ඕ මගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැන්නේ කියලා ගුරුත්වාකර්ෂණ වාදය හොයාගත්තා කියන්නේ ඔළුවේ තියන් ඉන්න මිනිස්සෙක්ට. ගැලීලියෝ සූර්ය කේන්ද්‍ර වාදය වෙනුවෙන් සේවාවක් කළා කිව්වයින් පස්සේ විහිළුවක් වෙන්න පුළුවන්. කියන්නේ බහුතරයක් දෙනා ඔළුවේ තියන් ඉන්න මොවද? නිව්ටන් කියලා කියන්නේ බංගුවක් උඩේ ඇපල් ගහක් යට බංගුවක් උඩේ ඉඳගෙන ඉද්දි ඇපල් ගෙඩිය ඔළුවට වැටිච්ච නිසා ගුරුත්වාකර්ෂණ වාදය හොයාගත්ත මිනිස්සෙක් කියලා ඔළුවේ තියන් ඉන්න මිනිහෙක්ට නිව්ටන් මේ සූර්ය කේන්ද්‍ර වාදය වෙනුවෙන් සේවාවක් කරා කිව්වයින් පස්සේ ඒක ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? හැබැයි ওই දුර්මත පැත්තකින් කියලා යථාර්ථවාදී ඇත්ත කතාව තමයි අපි ඉගෙන ගන්නෙ. ඇපල් ගෙඩිය ඔළුවට වැටුණා හෝ නොවැටුණා ගැලීලියෝ ගුරුත්වාකර්ෂණ වාදය හොයාගත්තේ ඇපල් ගෙඩිය ඔළුවට වැටිච්ච හින්දාම නෙවෙයි. එයාට තිබ්බා ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්නයක්. හොඳයි. අපි දැන් ඒ ගැන කතා කරගෙන ඉස්සරහට යමු. විනාඩි පහක් කරන් ඉමු නේද? තේරුණාද මෙච්චර වෙලා කියපුවා මොනව හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් එහෙම අහන්න. විනාඩි පහක් ගම් හරියටම දැන් 10යි 55යි 11ට පටන් ගමු අපි නිව්ටන් ගැන කතා කරන්න. මෙහෙමයි ළමයි. මේ එක චුට්ටක් හරි මිස් වුණොත් එහෙම මේ කතාවේ මේක එක කතන්දරයක් විදිහට ඔළුවේ තියාගන්න. ඔන්න දැන් සූර්ය කේන්ද්‍රවාදයත් එක්ක මම නේද කතා කරලා දුන්නනේ ඕගොල්ලන්ට. නිකලස් කොපර්නිකස් ඉදිරිපත් කරා. ගැලීලියෝ ස්ථාවර කරා. ඊට පස්සේ ජොහන්ස් කෙප්ලර් අතින් ඉලිප්සාකාර ගමන් මාර්ගයක කතන්දරයක් ඇවිල්ලා තව ටිකක් මේක පෝෂණය වුණා. ඔන්න වඩාත් පෝෂණය වෙනවා ඓසෙක් නිව්ටන් අතින්. කොහොමද ඒක වෙන්නේ කියලා කතා කරන්න තියෙන්නේ විනාඩි 5ක් ගන්න. 11ට මම උගන්වන්න පටන් ගන්නවා. වතුර ටිකක් බීලා මූණ ටිකක් තෙමාගෙන ටික් ගාලෙන් නිදි මත නිදි මේ අත්පු කන් නැතුව ඈ මහන්සි වෙන්න නැතුව නිදි මරන්න නැතුව පාඩම් කරන්න නැතුව වැඩ කරන්න නැතුව මොන කැම්පස්ද ඈ පුටුවේ වාඩි වෙලා පුටු රත් කරා කියලා කැම්පස් යන්නේ වැඩ කරන්න මහන්සි වෙන්න නිදි මරුවත් වැඩක් නැහැ වැඩ කරන්න නැත්තම් නිදි මරනවා නැත්තම් ෆෝන් එක ඔබ නිදි මරුවා කියලා විභාග සභාව අපස් පාස් වෙන්නේ නැහැ අන්දල වතුර ටිකක් බිලෙන් පුතේ
හොඳයි. හැමෝම ඉන්න එක ගැන සතුටුයි. නිදිමතද? නිදිමත නම් අරගන්න ටොක්කක්. නිදාගෙන බෑ ළමයි. නිදාගෙන බෑ. ඈ මමත් මේ අහලා ඉන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන්. මම ওই විභාග පාස් කරලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඈ හැබැයි මම ඉගෙන ගන්න එක නවත්තන මනුස්සෙක් නෙවෙයි ඉන්නේ. ඒතොර දැන් ඇයි මේ නිදි මරන්නේ? අපි ආසයි ඒ විදියට ළමයි අපිටත් වඩා ගොඩක් එහාට යනවා නේද? ඒත් එක්කම මොවාලි කියලා තියෙනවා මම වැඩ කරන්න ඉතින් ඒකකට නෙවෙයිද ඈ 90ට වඩා වැඩි ලකුණකට. ඉතින් ඒ ලකුණට යද්දී වැඩ කරන්න වෙනවා. වැඩ කරන්න වෙනවා. ඒ ලෙවල් කියලා කියන්නේ තරඟ විභාගයක්. ඒ ලෙවල් කියන්නේ පාස් වෙන හැමෝම විශ්වවිද්‍යාලයට ගන්න විභාගයක් නෙවෙයි. පාස් වෙලා එකෙන් උඩරිම හොඳම සෙට් එක විතරක් විශ්වවිද්‍යාලයට ගන්න විභාගය. විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණායින් පස්සේ ඉතින් සමාජය ඇතුලේ කතන්දර හැදෙනවා. ආ ඉතින් විභාග කියලා ඔය පාස් වෙලා ගියාට ඉතින් නේද වගේ වගේ එකක් හැදෙනවා. ඒක ඉතර හිතන්න එපා ඉතින්. එහම තමයි. දෙයක් මිනිස්සුන්ට අහිමි වුණායින් පස්සේ පොඩි වේදනාවක් තියෙනවනේ නේද? බලන්නකෝ මේ ඔය තමන්ගේ දෙමාපියෝ හැම විශ්වවිද්‍යාලේ ගිහිල්ලා නැත්තම් එයාලා පුදුම ආසාවක් තියෙන. ඒ කියන්නේ පුදුම පෙළඹවීමක් ඇති කරනවා ළමයින්ට. මේ කියන්නේ විශ්වවිද්‍යාල ගියත් එහෙමයි ඈ. දැන් අපි විශ්වවිද්‍යාලේ ගිහිල්ලා නේ ඔය ළමයින්ට මේ විදිහට පෙළඹවීමක් ඇති කරන්නේ. ඊටත් වඩා ඔය පවුල් පරිසරත් එක්ක සුට්ටක් හිතලා බලන්න. විශ්වවිද්‍යාලේ යන්න බැරි වුණොත් එහෙම මොකද කරන්නේ? අම්මලා තාත්තලා ප්‍රෙෂර් කරනවා. කොහොමරි ඒගොල්ලන් හිතේ තියෙනවා ඒක. සමහරවිට වාට කියන්නේත් නැහැ. මේකක් තියෙනවා එහෙම පොඩි නෙමෙයි ඒක විශාල එකක්. හරි? ඒ ඔළුවේ තියෙනවා ඒගොල්ලන් හිතේ තියෙනවා. ඒගොල්ලෝ හරි ආසයි. මොකද තමන්ට ලබා ගන්න බැරි වෙච්ච දේ තමන්ගේ ළමෙක් ලවා හෝ ඒක ඉටු කර ගන්න තියෙනවා නම් ඒක යාලට ලොකු තෘප්තියක්. යාලට පොඩු ලොකු සතුටක් එනවා. විශ්වවිද්‍යාලෙ ගිය පුද්ගලයෙක් නම් ඒත් එහෙම තමයි ඉතින්. එයා කැමති. එතකොට ඒ අද්දකීම් තමන්ගේ ළමයක් ගන්නවා නම් ඊටත් වඩා වැඩි. නේද? එහෙම එකක් තියෙනවා. හරි? මේ තමයි මිනිස්සුන්ගේ හැටි. ඒකනේ අපි ඔය කියන්නේ. විශ්වවිද්‍යාලෙ ගියයින් පස්සේ මේ ලෝකේ වෙන කවුරුවත් නෙමෙයි සතුටු වෙන්නේ තමන්ගේ ළඟින්ම ඉන්න මිනිස්සු. ළඟින්ම ඉන්න මිනිස්සු ගියයින් පස්සේ විශේෂයෙන්ම තමන්ගේ බාරකරුවෙක්, ඒ කියන්නේ දෙමාපියෙක් හරි, එහෙම නැත්නම් වෙනත් තම එක් බාරකාරයෙක් ඉදිරියේ පුද්ගලෙක් හරි තමයි වැඩිපුරම සතුටු වෙන්නේ. නේද? විශේෂයෙන්ම දෙමාපියෝ. ඔයාලට තාම අත්දැකීම් නැහැ නේද? කන්වර්සේෂන් එක දවසට එහෙම මොන වගේද කියලා. විශ්වවිද්‍යාලය ඇතුලේ යම් ක්‍රිස්තියේ ඉඳන් ෆයිනල් අවුට් වෙනකම් අවුරුදු 4ක කන්වර්සේෂන් දකින්නවනේ ළමයි. කියන්නේ අපේ එක විතරක් නෙවෙයි අවුරුදු 4ක කන්වර්සේෂන් දකින්න. කන්වර්සේෂන් එක කියලා කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයක් දකින්න. එතකොට දැන් අපේ ජවද විශ්වවිද්‍යාල නම් කන්වර්සේෂන් එක තියෙන්නේ මේ BMICH. හරි? එතකොට ඒකට යන්න කලින් අම්මලා තාත්තලාත් එක්ක ඉතින් ෆොටෝස් ගහන්නද ඈ. ඊට පස්සේ ඔය විශේෂයෙන්ම ෆොටෝ ගහන්න සහ යාළුවොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න විශ්වවිද්‍යාලය ඇතුළට එනවනේ. විශ්වවිද්‍යාලය ඇතුළට එනවා. ඒ අම්මලා තාත්තලාත් එක්ක ඉතින් ඇවිල්ලා ෆොටෝස් දානවා. ඌවගේ වැඩ ගොඩායි. ඒ වෙලාවට විශ්වවිද්‍යාලය ඇතුළට ගියාන් පස්සේ එතකොට තමයි දැනෙන්නේ ළමයි. මේ නේද මාපියන්න කොච්චර මේක දැනෙන වැද්ද සහ කොච්චර මිනිස්සුන්ට මේක සතුටක් ඇද්ද කියන එක තේරෙන්නේ ඒක දකිද්. ඒක ඔයාලට දැන් මම මෙහෙම කටින් කිව්වට ඒ ෆීලින් එක ඔයාලට ඇත්තට වෙන්නේ නෑ. බෑ නිකන් මනසෙන් චුට්ටක් මවල බලා ගන්න. අර උපාදි ලෝබු එකක් දාගෙන ලෝබු ඒකක් දාගෙන ඒක වෙනමම කතාවක්. වෙනමම අත්දැකීම. ඒ නිසා මේ ඔයාලගෙනුත් ඉල්ලන්නේ එක දෙයයි මහන්සි වෙන්න උපරිමෙන් වැඩ කරන්න. උපරිමෙන් වැඩ කරලා උපරිමෙන් මහන්සි වෙලා අනිවාර්යෙන් හැමෝම විශ්වවිද්‍යාලය යන්න. හැමෝටම විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න. එතන ළමයි එකම දිස්ත්‍රික්කයක මම ළමයි 1000 2000 තියාගෙන හැමෝටම විශ්වවිද්‍යාලය යන්න පුළුවන් කිව්වා නම් ඒක බොරුවක් නේ. يعني එකම දිස්ත්‍රික්කයක ළමයි 1000ක් යන්නේ නැහැ විශ්වවිද්‍යාලෙ. නේද? හැබැයි මෙතන ඉන්නේ විසිරිලා විසිරිච්ච පිරිසක් ඉන්නේ.
ඒක පිරිසක් නෙවෙයි ඉන්නේ මෙතන විසිරිච්ච පිරිසක් ඒ නිසා තමයි මම බය නැතුව කියන්නේ මෙතන ඉන්න හැමෝටම විශ්වවිද්‍යාලය යන්න පුළුවන් මහන්සි වෙන්න උපරිම මහන්සි වෙන 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 කිසිම ඔප්ෂන් එකක් නැහැ වෙන කිසිම විකල්පයක් නැහැ සහ වර්තමාන රටේ තියෙන තත්ත්වෙත් එක්ක ගත්තායින් පස්සේ ඔයාලට දියුණුව කියන එක භෞතික වශයෙන් ලබා ගන්නත් එහෙම නැත්නම් අධ්‍යාපනික වශයෙන් ලබා ගන්නත් එකම එක මාර්ගයයි කියන්නේ තමයි එඩියුකේෂන් අධ්‍යාපනය විතරයි අපි කියන්නේ මේ රටේ දැන් ගොඩ යනවනම් ගොඩ යන්න තියෙන අධ්‍යාපනය විතරයි ඉතින් කතා කරන භාෂාවෙන් කියන්නේ ගොඩ යනවනම් ගොඩ යන්න තියෙන්නේ අධ්‍යාපනය විතරයි අනිත් සම්පත්තේ මොකද වැල්ලන්නේ අධ්‍යාපනය හැබැයි තාමත් පොද කෂේරුවාවක් එක්ක තියෙන තනක් ඒ නිසා උපරිමෙන් මහන්සි වෙලා උපරිමෙන් වැඩ කරලා උපරිම තැනට යන්න හොඳයි ඉතින් ඔය ගැන කතා කර කර ඉඳී කියලා උපරිම තැනට යන්න බෑනේ පහඩුමට යමු දැන් අපි කතා කරන්නේ නිව්ටන් ගැන කතා කරන්නේ නිව්ටන් ගැන. right. නිව්ටන් ගැන කතා කරන්න කලින් මම ඔයාලව ආයෙ චුට්ටක් අදගෙන යනවා කොහෙටද? නිකලස් කොපර්නිකස් හිටපු තැනට. නිකලස් කොපර්නිකස් කියලා කියන්නේ සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කරපු මිනිස්සෙක්. නිකලස් කොපර්නිකස් කියනවා මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද කියන්නේ? නිකලස් කොපර්නිකස් කියනවා විශ්වයේ කේන්ද්‍රය සූර්යයා. මේක අහගන්න පිළිවෙලට මතක තියාගන්න එතකොට ලේසි. විශ්වයේ කේන්ද්‍රය සූර්යයා. සූර්යාගේ වටේට පෘථුවිය ඇතුළු අනෙකුත් සියලුම ආකාශ වස්තුන් කවාකාර ගමන් මාර්ගවල ගමන් කරනවා. කවාකාරයි කියලා කියන්නේ ළමයි කවකටෙන් ඇඳුද්ද එහෙම ඇඳෙන්නේ. හරියට වංශක 360 රවුමෙන් යුක්තව කෝණයකින් යුක්තව එන වෘතයක්. වෘත කියලා කියන්නේ අපි රවුමක් හරියටම ඉලිප්සයක් නෙවෙයි. රවුමක් වෘතයක් කවාකාර ගමන් මාර්ගයක්. නිකලස් කොපර්නිකස් කියනවා විශ්වයේ කේන්ද්‍රය සූර්යයා සූර්යයා වටේට පෘථුවිය ඇතුළු අනෙකුත් සියලුම ආකාශ වස්තු චලිත වෙන්නේ මේ අර වෘත්තාකාර නැත්තම් කවාකාර ගමන් මාර්ගයකයි කියලා. right ඊට පස්සේ මේ මිනිස්සයා මේක න්‍යායාත්මකව ඉදිරිපත් කරලා මිය යනවන්නේ. අපි කතා කරා මේ සූර්ය කේන්ද්‍රවාදී මතවාදය නිකලස් කොපර්නිකස්ට මේ මහ පොළවේ මේ පෘථුවිය පැල කරන්න හැබැයි හම්බ වෙන්නේ නැහැ. එයාට මේක ස්ථාවර මතයක් විදිහට මේකේ පැල කරන්න හම්බ වෙන්නේ නැහැ. පෘථුවි කේන්ද්‍රවාදය තමයි මේ වෙද්දිත් පැල වෙලා තිබ්බේ මේ පෘථුවිය තුල. පැල වෙලා කියලා කියන්නේ දහක් නෙවෙයි ස්ථාවර වෙලා තිබ්බේ. මේ කාර්යභාරය අතට ගන්න ඕනේ අපේ ගැලිලියෝ ගැලිලි න්‍යායාත්මක වශයෙන් උත් පර්යේෂණාත්මකවත් මේ සූර්ය කේන්ද්‍රවාදය කියන එක මේ පොළවේ ස්ථාවර කරනවා. එයා ස්ථාවර කරන්නේ මේ කතාවම තමයි. ඒ කියන්නේ විශ්වයේ කේන්ද්‍රය සූර්යාය සූර්යා වටා කවාකාර ගමන් මාර්ගවල පෘථුවිය ඇතුළු අනෙකුත් සියලුම ආකාශ වස්තුන් චලිත වන්නේය කියන මතවාදය ගැලීලියෝ ගැලීලියොන්න ස්ථාවර කරලා දෙනවා. මම ඕක පොඩ්ඩක් පැත්තකින් ලියන්න එක්ක බලා ගන්න. කොපර්නිකස් මොකද කරන්නේ? කොපර්නිකස් අර අයන්න උච්චාරණය වෙන්නේ හරි. කොපර්නිකස් ඉදිරිපත් කරනවා සූර්ය කේන්ද්රවාදය. ඊට පස්සේ ඔන්න හම්බ වෙනවා කවුද චරිතය? ගැලීලියෝ ගැලීලි. ගැලීලියෝ ඉදිරිපත් කරපු මේ සූර්ය කේන්ද්‍රවාදී ගැලීලියෝ මේ ලෝකේ ස්ථාවර කරලා දෙනවා. ඊට පස්සේ අපිට චරිතයක් හම්බ වෙනවා විද්‍යාවේ අග්‍රගණ්‍යම නිරීක්ෂකයා විදියට අපි සලකන ටයිකෝ ද බ්‍රාහේගේ සහායක නිරීක්ෂකයා වශයෙන් වැඩ කරපු මිනිස්සයා තමයි ජොහන්නස් කෙප්ලර් කියලා කියන්නේ. ජොහන්නස් කෙප්ලර් මේ එක කතාවක් විදිහට ලුවේ තියාගත්තාම ළමයි කවදාවත් අමතක වෙන්නේ නැහැ. කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් මම මේ උගන්වන්නේ මේ දේවල් මම මේ පැහැදිලි කරන්නේ මගෙන් අහන්න ඕනි තැනකින් ඕනි දෙයක්. අහම්බේ මොකක් හරි දෙයක් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඔය ඕනි තැනකින් ඕනි දෙයක් අහන්න. ඒ ඔක්කොම ළමයි මේ මම උගන්වන්නේ සමහරවිට අනිත් ගුරුතුත් වෙන්න පුළුවන්. මම මේ උගන්වන්නේ මේ පාඩම් කරගෙනද? මේ කියන්නේ කටපාඩම් කරගෙන කටපාඩම් කරගත්ත එක මේ පොතේ තියෙන එක එහෙම පාඩම් කරගෙන මේ පොඩ්ඩක් මතක් කරගෙන එහෙමද නෑ මේක ඔයාලටත් මතක තියාගන්න තියෙන හොඳ ක්‍රමවේදයක් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ඔය සර් ඉතින් නේද දවසට ක්ලාස් කීයක් කරනවද ඇද්ද ඉතින් එකම දේ කියෝලා 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 මතක බම්බුව තමයි එකම දේ එහෙම උගන්වුවා කියලා එහෙම මතක හිටින්න පුළුවන් 10%ක් විතර ඈ එකම දේ කියලා 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 10%ක් විතර මතක තියාගන්න පුළුවන් එහෙම මතක තියාගෙන නෙවෙයි ළමයි එහෙම මතක තියාගන්න නෙවෙයි මම මේක කයිරොත් කියලා තියෙනවා මතක තියාගන්න හැම දෙයක්ම එකක් විදියට එක කතාවක් විදියට කිව්වයින් පස්සේ මේ නිකන් අර මේ
ටෙලි කතාවක් වගේ නෙවෙයි. ඒ වගේ මතක තියාගන්න පුළුවන් කතා තමයි මේ මේ විද්‍යා ඉතිහාසයේ කතන්දර. හැබැයි අපේ විද්‍යාත්මක ක්‍රමවේදේ හරි ලොජික් කොටසෙන් හරි දේවල් උගන්නද්දී අපි ඒවා පාඩම් කරලා නෙවෙයි ළමයි මම නම් පෞද්ගලිකව උගන්වන්නේ අවබෝධ කරගන්න. අවබෝධය කියන එක අතිශය වැදගත්. මේවා හිතන්න මම කියනවත් එක්කම ඔයගොල්ලෝ මේක හිතන්න. ආ මේක මෙහෙමයි. ඔන්න දැන් මේ කොපර්නිකස් කියනවා විශ්වයේ මැදින්ම ඉන්නේ සූර්යයා අගේ උඩ වටේට පෘථිවිය ඇතුළේ සියලුම ආකාශ වස්තු ටික චලිත වෙනවා. ඊට පස්සේ ගැලීලියෝ මේ මතවාදය ස්ථාවර කරනවා. ඊට පස්සේ ඔන්න චරිතයක් අපිට හම්බ වෙනවා. කවුද? ජොහන්නස් කෙප්ලර්. මොකද්ද මෙයා කරේ? කෙප්ලර් විසින් සූර්ය කේන්ද්‍රවාදී මතයට කරපු සේවාව මොකක්ද? අපි කතා කරලා තියෙනවා. මෙයා කියනවා මේ විශ්වයේ කේන්ද්‍රයේ සූර්යා ඇත්ත. ඒක ඇත්ත. විද්‍යාවේ අග්‍රගන්නම නිරීක්ෂකයා තමයි ටයිකෝද බ්‍රාහේ. ටයිකෝද බ්‍රාහේගේ සහායක නිරීක්ෂකයා විදිහට වැඩ කරපු මිනිස්සයා තමයි ජොහන්නස් කෙප්ලර් කියලා කියන්නේ. අපි කතා කරා මිනිස්සයා ගැන. නේද? ජොහන්නස් කෙප්ලර් කියනවා ආකාශ වස්තු චලිත වෙන්නේ නම් හවාකාර ගමන් මාර්ගවල නෙවෙයි. ගැලීලියෝ ඒ වගේම නිකලස් කොපර්නිකස් මේ දෙන්නම සූර්ය කේන්ද්‍රවාදී මතවාදයේ ඉදිරිපත් කරද්දී කිව්වේ සූර්යා වටේට අනෙකුත් පෘථිවිය ඇතුළු ආකාශ වස්තු චලිත වෙන්නේ කවාකාර වෘත්තාකාර ගමන් මාර්ගවලයි කියලා. හැබැයි නිරීක්ෂණය කරලා හොයාගත්ත දත්ත වාර්තා පාවිච්චි කරලා ජොහන්නස් කෙප්ලර් කියනවා ඒක නම් බොරුවක් ඈ. ඒක නම් බොරුවක්. හරිද? කවාකාර ගමන් මාර්ගවල නෙවෙයි. ජොහන්නස් කෙප්ලර් කියනවා කෙප්ලර් නියම වලින් සෝරි මුදා ආකාශ වස්තුන් චලිත වෙන්නේ සූර්යාගේ වටේට තමයි. හැබැයි හවාකාරව නෙවෙයි ඉලිප්සාකාරව. ඔය දැන් අපි කියන්නේ විස්තරයක් හැදීට කියලා නම් මම කතා කරන්නේ නේද? පෘථිවිය වටා නෙමෙයි සූර්යා වටා පෘථිවිය ඇතුළු ආකාශ වස්තු චලිත වෙන්නේ කවාකාරව නෙවෙයි ඉලිප්සාකාරවයි කියලා ඔන්න දැන් පොඩි අප්ඩේට් එකක් එකතු වෙනවා. මොකේද? සූර්ය කේන්ද්‍ර වාදයට අප්ඩේට් එකක් වදින. විද්‍යාව එහෙම තමයි. විද්‍යාව අප්ඩේට් එක තමයි යන්නේ නේද? ඈ පළවෙනියට ඉදිරිපත් වෙච්ච කොයින් එන්නත් අපි ගහගත්තත් එහෙම නෑ. ඊට පස්සේ තව හොඳ කොයින් එන්නත් ආවා. සහ සමහර ඒවා නම්වත් අපි අහලා නෑ. ලෝක මිනිස්සු ඒවා විඳගත්ත අපිට ඒවා ගන්න සල්ලි තිබ්බේ නෑ. ඇත්ත කතාව ඒක තමයි. කොහොම වුණත් ඉතින් විඳගත් එක අපිට ටිකක් පොරොත්තු දීලා තියෙනවා නේද? අපි දැන් ඉන්නවනේ. ඒ නිසා ඒකවත් විඳගත් එක ගැන සතුට වෙන්න ඕනේ එක පැත්තකින්. ඈ තව අනිත්‍යව ගන්න ගියා නම් එහෙනම් මෙලහට අපිට නුකුත් නෑ ලුණුත් නෑ. මොහොතේ ලුණුත් ඉවර වෙලා මිනිස්සු ලුණු කැඳවල තරන් කෙල්ල. ලුණු නැතුව මොහොත වතුර ගිලියන්න වෙන්නේ. හරි. දැන් බලන්න මේක. ඔන්න ජොහන්නස් කෙප්ලර් මෙන්න මේ විදිහට සූර්ය කේන්ද්‍රවාදයට පොඩි වෙනස්කමක් එකතු කරා. අප්ඩේට් එකක් අරන් ආවා. ගමන් කරන්නේ ආකාශ වස්තුන් කවාකාරව නෙවෙයි ඉලිප්සාකාරවයි කියන. හොඳයි. දැන් ඔයාලට මේක දිහා බැලුවෙන් පස්සේ ප්‍රශ්නයක් එන්නේ. මොකද්ද? මේක දිහා බැලුවෙන් පස්සේ ඔයාලට ප්‍රශ්නයක් එන්නේ. මොකද්ද? දැන් මෙච්චර දේවල් පැහැදිලි කරා. ප්‍රශ්නයක් ආවෙ නැද්ද ඔයාලට? මොකද්ද ප්‍රශ්නේ? දැන් ළමයි මේ ආකාශ වස්තු ඉලිප්සාකාරව කැරකෙනවා කියමුකෝ. ඉලිප්සය ආකාරයට ඉලිප්සාකාර ගමන් මාර්ගවල මේ පෘථුවිය, බුද්ධ, සිකුරු, අඟහරු ඈ මේ වගේ පවතින ආකාශ වස්තු ග්‍රහ වස්තු ටික ඔක්කොම සූර්යයා වටේට කැරකෙනවා. එකමිට ඔයගේ වලට ප්‍රශ්නයක් ආවෙ නැති අපෝ මේ. මොන බලයකින්ද මේක කැරකෙන්නේ? අර මං කලිනුත් කිව්වා වගේ ළමයි ඈ පෘථිවි කේන්ද්රවාදයේ ඇතුලේ නම් ඉතින් මේකට උත්තරයක් තිබ්බා. සුර දූතයෝ තමයි කරකවන්නේ. ඉන්න ගමන් කරකවනවා. පොඩි රවුමක් ඈ දෙකක් එම්බල ගමන් පොඩි තල්ලුවක් දාලා කරකවනවා. කියලා පෘථිවි කේන්ද්‍රවාදයේ ඇතුලේ අදහස ඉදිරිපත් කළා තිබ්බේ. මේ විදිහට ඔය ක්‍රිස්තියානි පල්ලිය මැදිහත් වෙලා ඔවගේ ආගමික මතවාද එකතු කරලා තමයි මේ කතාව කිව්වේ. හැබැයි දැන් මේ සූර්ය කේන්ද්රවාදයේදී අපිට එන්න ඕනි අන්නේ ප්‍රශ්නයම. ලකු මුන් කියලා කියන්නේ මේ සියලුම ආකාශ වස්තු හරි සූර්යා එක තැන ඉන්නේ කියමුකෝ. සූර්යා එක තැන ඉන්නේ. ඒ ඉන්නේත් ළමයි මොකක් හරි මේ එකක් උඩ තියලා හැම නෙවෙයි. හිස් අවකාශයක් තුළ නිකමට ඇස් දෙක පියාගෙන චුට්ටක් මතක් කරලා බලන්න මේ ආකාශ වස්තුන් හැම එකක්ම තියෙන්නේ හිස් අවකාශයක. හරි කියනවා කාල අවකාශයේ විදිය. ඒවා අපි ඉස්සරහට කතා කරමු. කොහොම එක ගොඩට ගත්තොත් එහෙම මංජම් වෙලා යනවනේ. නිකමට මේ හිතලා බලන්න අපි ඉන්නේ මේ මේ
ආකාශ වස්තු හැම එකක්ම රැඳිලා තියෙන ළමයි මේ හිස් වායුගෝලයකනේ හිස් අවකාශයකනේ මොකක් හරි උඩ තියලාද තියෙන්නේ නෑ එහෙම තියලා නෙවෙයි තියෙන්නේ එතකොට සූර්යා ඉන්නේ හිස් අවකාශයේ අනෙකුත් සියලුම ආකාශ වස්තුන් ටික තියෙන්නේ හිස් අවකාශයක දැන් අපිට එන ප්‍රශ්නේ තමයි මෙහෙම හිස් අවකාශයක ආකාශ වස්තු තියෙද්දි මුන් ඇයි මේ සූර්යා වටේටම මෙහෙම චලිත වෙන්නේ? ලකෝ මොන බලයකින්ද? දැන් මේ පෘථුවිය ළමයි එකපාරටම ඔන්න දැන් මේ සූර්යා වටා එක රවුමක් ගිහලා ඊට පස්සේ ඔන්න දැන් හිතන්නකෝ මේ පෘථුවිය. ඇයි එකපාරටම හිතු මතේ ඔහේ මෙහෙම යනවද? ඒ කියන්නේ ඔහේ යන ඔහේ නිකන් පාවි පාවි හිස් අවකාශය තුල යනවද? එහෙම යන්නේ නැහැ. මෙහෙම ඔහේ පාවි පාවි හිස් අවකාශය යන්නේ නැහැ. මේ යකා මොකද කරන්නේ? එලිප්ස් ආකාර ගමන් මාර්ගයක දින 365ක් අරගෙන සූර්යා වටේට චලිත වෙමින් ඉන්නෝ. මනුස්සයා ඒකනේ කරන්නේ පෘථුවියත් එහෙමයි අනිකුත් සියලුම ආකාශ වස්තුනොත් එහෙමයි. අපිට එන ප්‍රශ්නේ තමයි මොන බලයකින්ද මේක මෙහෙම චලිත වෙන්නේ? ඇයි මෙයාලා ඔහේ නිකන් මේ හිස් අවකාශයේ අර නූල කැඩිච්ච සරුංගලයක් වගේ පාවෙලා 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 යන්නේ නැත්තේ? ප්‍රශ්නයක් නෙවෙයි ඔයාලට ඒක. ඔයාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි උනාට ඒක ප්‍රශ්නයක් වෙනවා කාටද ඊළඟට හම්බ වෙන චරිතයට ඊළඟට හම්බ වෙන චරිතය තමයි නිව්ටන් අයිසෙක් නිව්ටන් අයිසෙක් නිව්ටන් ඩෝක ලොකු ප්‍රශ්නයක් යා භෞතික විද්‍යාඥයෙක් අයිසෙක් නිව්ටන් කියලා කියන්නේ ළමයි භෞතික විද්‍යාඥයෙක් භෞතික විද්‍යාව කිව්වයින් පස්සේ පෘථුවිය මත භෞතික වස්තුන් පිළිබඳවත් හදාරන්න පුළුවන් පෘථුවියෙන් එපිට භෞතික වස්තුන් පිළිබඳවත් හදාරන්න පුළුවන්. තාරකා විද්‍යාව කියලා කියන්නේ පෘථුවියෙන් එපිට භෞතික විද්‍යාව. පෘථුවියෙන් එහාට තියෙන භෞතික විද්‍යාව තමයි තාරකා විද්‍යාව ඇතුලේ අපි හදාරන්නේ. පෘථුවිය මතු පිටත් භෞතික විද්‍යාව තියෙනවා. මේ පෘථුවියේ පවතින භෞතික වස්තුන් හා පෘථුවියේ පවතින භෞතික වස්තුන් හා සම්බන්ධයි. දැන් කොහොම නමුත් නිව්ටන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ හිස් අවකාශයක කොහොමද මේ පෘථුවිය ඇතුළු සියලුම ආකාශ වස්තුන් සූර්යා වටේට චලිත වෙන්නේ මුන් ඇයි මේක වටේම චලිතින්නේ අකු මොන බලයකින්ද මොකද මේ මෝටර එකයි ගල්ලා මේ කරන්ට් එක දීලා කරකවනවා කියලා ඒ වගේම ඇයි මේ ආලමේ ඔහි අර පාවිලා පාවිලා යන්නේ නැතුව ඒකාකාරීව ලස්සරට නේද ඈ සූර්යා වටේටම කරකින්නේ එකපාරටම කරගෙන්න බැරිය බුධ ග්‍රහය වටේට ඈ ලොකු ප්‍රශ්නයක් මාර වැඩි ලංකාවට උනේ ලංකාවට නේද ලොකු ප්‍රශ්න ඕක ප්‍රශ්නයක් කාටද ළමයි අපේ මේ අයිසෙක් නිව්ටන් නිව්ටන්ට දැන් ඕක ලොකු ප්‍රශ්න නිව්ටන් කල්පනා කරනවා දැන් මොකද්ද මේක දුන්නේ ආරයි මොකද්ද උත්තරේ මේකට උත්තරේ මෙයා ගණිතමය වශයෙන් න්‍යායාත්මකව ඉදිරිපත් කර අපි ඒකට කියනවා මොකක් කියලා ගුරුත්වාකර්ෂණවාදී කියලා කියනවා ගුරුත්වාකර්ෂණවාදී ගුරුත්වාකර්ෂණවාදයෙන් ඔය ප්‍රශ්නෙට විතරක් නෙවෙයි ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා වඩදිය බාදිය ඇති වෙන්නේ ඇයි හරි ඒ වගේම තමයි ඉහළ සිට වස්තුවක් වලබට පතිත වෙන්නේ ඇයි? ඔය වගේ ගොඩක් ප්‍රශ්නවලට ගුරුත්වාකර්ෂණ වාදයෙන් අපිට උත්තරය හම්බ වෙනවා. දැන් මම හැබැයි මෙතන ගුරුත්වාකර්ෂණ වාදය පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඇයි ඒ? ගුරුත්වාකර්ෂණ වාදය පැහැදිලි කරන්න මම වෙනම කාලයක් ගන්නවා. ඒ උත් එකත් එක්ක ගුරුත්වාකර්ෂණ වාදය පැහැදිලි කරන්න අඩුම තරමේ පැය 6ක් විතර යනවා. පැය හයක් යන්නේ ළමයි ගුරුත්වාකර්ෂණ වාදය මට නිර්වචනයේ විදියට කියලා ඉවරලා සූත්‍රයේ මේකයි පුතේ කියන්න නම් ඈ හැබැයි එහෙම කිව්වට ඕක අවබෝධ වෙන්නේ නැතුව විද්‍යාත්මක ක්‍රමවේදයේ ඇතුලේ උදාහරණ ගද්දි තමයි කෙලවෙන්නේ ඒ නිසා මම ගුරුත්වාකර්ෂණ වාදය සාපේක්ෂකවාදී විදිහේ සාපේක්ෂතාවාදී ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඔවගේ ප්‍රබල සුවිශේෂී මතවාද වෙනම අරගෙන තමයි සාකච්ඡා කරන්නේ මොකද ඒවා අපිට නිතරම විද්‍යාත්මක ක්‍රමවේදයේදී උදාහරණ විදියට ගන්න හම්බ වෙන නිසා හරි ඒ නිසා දැන් මම මේක මෙතන කතා කරන්නේ ටියුට් මේ පොතේ තියෙන විදියට අපි සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු ගුරුත්වාකර්ෂණ වාදය මම එකපාරකුත් කතා කරද්දී මෙතන නම් හිතපොයි නැතුව ඇදී
කතා කරලා තියෙනවා පැය 6ක් 7ක් විතර යනවා ඒ වැඩේ. ලොකු කාලයක් යනවා ඒක කතා කරන්න. මොකද ආවට ගියාට කතා කරන්න බැහැ නේද? රූපාකර්ෂණවාදී කියන්නේ මේකයි කිව්වට හරියන්නේ නැහැ. එහෙම කිව්වට ඔළුවට යන්නේ නැහැ ඒක. හරි. අපි දැන් මේ පොතත් එක්ක යන ඉස්සර. එන්න 207 වෙනි පිටුවට ඉස්සරහට යමු සාකච්ඡා කරගෙන. තම ගුරුත්වාකර්ෂණවාදය චලිතය පිළිබඳ නියම සහ මේ හා සංකල්ප මගින් විශ්වය පිළිබඳ ඒකීභූත පද්ධතියක් ගොඩනගා සර් අයිසෙක් නිව්ටන් ස්වභාව දර්ශනයේ ගණිතමය මූලධර්ම යන කෘතියෙන් 1687 දී ඉදිරිපත් කළේය. අන්න ෂෝට් නෝට් එකට ගන්න, හයිලයිට් කරගන්න. අයිසෙක් නිව්ටන් විසින් රචනා කරන ලද ග්‍රන්ථය මොකද්ද? ස්වභාව දර්ශනයේ ගණිතමය මූලධර්ම. මේ ගාම ෂෝට් නෝට් කරගන්නයි කියලා මම ඔයාලට කියලා තියෙනවා. ෂෝට් නෝට් එක මේ ගාම හදාගෙන යන්න. එතකොට ලේසි. විද්‍යාත්මක ක්‍රමයේ ගුණස්සකේ පොතට වෙනම ෂෝට් නෝට් එකක් තියාගන්න. හරි? ඒකේ විද්‍යාත්මක ක්‍රමයේ සහ ලොජික් කොටස් වල තියු මේ මේ පාඩම් වලටත් වෙනම ෂෝට් නෝට් එකක් තියාගන්නවා වගේ මේකටත් තියාගන්න. එතකොට ලේසි. හරිද? රයිට්. නිව්ටන් ඉදිරිපත් කළේය. ගුරුත්වාකර්ෂණ වාදය, චලිතය පිළිබඳ නියම මේ ඔක්කොම ඉදිරිපත් කරන්නේ කවුද? අයිසෙක් නිව්ටන්. යා ඒවා ඉදිරිපත් වෙන ග්‍රන්ථය නම් මොකද්ද? ස්වභාව දර්ශනයේ ගණිතමය මූලධර්ම. ස්වභාව දර්ශනයේ ගණිතමය මූලධර්ම කියන ග්‍රන්ථයෙන් තමයි මේ දේවල් මෙයා ඉදිරිපත් කරන්නේ 1687 දී. ඊළඟට යමු. අනන්ත වූ, නිර්පේක්ෂ වූ, අවකාශයක සහ කාලයක යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන බල වේග සහ අංශූන් සහිත නිර්මිත විශ්වයක සැකිල්ල එයින් ඉදිරිපත් විය. එහෙම කිව්වයින් පස්සේ අම්බෝ නේද? එන්න 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 බරට ඔයගොල්ලන්ට යන ඔළුවට නෑ. පොඩි දෙයක් කියන්නේ මම ඒක කියන්න මේ ඡේදය කියලා කියවල ඉවර වෙලා. ඉදිරිපත් විය. සූර්යාගේ ගුරුත්ව බලය කේන්ද්‍ර කරගත් ග්‍රහයින් තම අක්ෂය වටා භ්‍රමණය වෙවි. එලිප්සාකාර කක්ෂවල ගමන් කරන සූර්ය මණ්ඩලය ඒ ස්ථාපන කර ස්ථාපිත කළේය. චිරපතයේ තරු එවැනි සූර්යයන් රාශියක්. කලබල වෙන්නේ. අහගන්න. අහගන්න අහගන්න අහගන්න. දැන් හරි ලස්සන වෙනස් කතාවක් ඔයාලට මම කියන්න හදන්න. ඒදී වෙනස් කතාවක් කියන්න හදන්න. අලුත් කතාවක් අහලා ඇති සමහර විට වෙනස් කතාවක්. අහගන්න. මේක මම දැන් මා ළමයි අයිසෙක් නිව්ටන් කියලා කියන්නේ මේ විශ්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරපු මිනිස්සු. මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කිරීම කරන්න දැඩි උත්සාහයක් දරපු වගේම පැහැදිලි කිරීම කරපු පුද්ගලයෙක් තමයි අයිසෙක් නිව්ටන් කියලා කියන්නේ. මේ විශ්වය වැඩ කරන විදිහ, ලෝකෙ ක්‍රියාත්මක වෙන විදිහ, මේ විශ්වය පිළිබඳව තාමත්ම ප්‍රබල මතවාද ඉදිරිපත් කරපු මිනිස්සු. එයාගේ මතවාද වලින් මෙයාගේ මතවාද පැහැදිලි කරගද්දී එයා ඒ මතවාද ඉදිරිපත් කරන්න පුතා මූලික වශයෙන් පදනම් කරගත්ත සංකල්ප අපිට තේරුම් ගැනීම අතිශය වැදගත් වෙනවා. ඒ කියන්නේ අයිසෙක් නිව්ටන් විසින් ලෝකය පිළිබඳවම ඉදිරිපත් කරන ප්‍රබල මතවාදයේ ප්‍රධාන මතවාදය තමයි ගුරුත්වාකර්ෂණ වාදය කියලා කියන්නේ. හැබැයි ගුරුත්වාකර්ෂණ වාදය කියන එක හරියටම තේරුම් ගන්න නම් ඒවට අඩිතාලම් වෙච්ච, ඒවට මූලික වෙච්ච අනෙකුත් මතවාදයන් පිළිබඳවත් අපි දැන සිටිය යුතු වෙනවා. උදාහරණයක් විදියට ඔගොල්ලෝ තාම අහලා ඉන්න අයත් ඇති, නැති අයත් ඇති, සාපේක්ෂතාවාදය ගත්තොත් එහෙම. සාපේක්ෂතාවාදය කියන එක අපිට තේරුම් ගන්න බැහැ කාලාවකාශයේ වක්‍ර වීම කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්නම්. මේවා භෞතික විද්‍යාත්මක ඒ වගේම තාරකා විද්‍යාවටත් අදාළ වෙන කොටස් ළමයි විශ්වය පිළිබඳවම කරපු පැහැදිලි කිරීමනේ, විශේෂයෙන්ම භෞතික විද්‍යාත්මකව කරපු පැහැදිලි කිරීම. හරි. එතකොට ඒවට අවශ්‍ය වෙන මූලික සංකල්ප තේරුම් ගන්න නැතුව අපිට අර ප්‍රධාන සංකල්පය තේරුම් ගන්න බෑ. දැන් මම ඕක ටිකක් අපි දන්න දෙයකින් කියන්නම්කො. දැන් අපේ බෞද්ධ දර්ශනයේ තියෙන මූලික හරය මොකද්ද? නිවන් දැකීම. නිකන් අපි දන්න කොටසෙන් ගත්තොත් එහෙම නිර්වාණය තමයි බෞද්ධ දර්ශනයේ අපි දකින අග්‍රතම ඵලය වේ. හැබැයි නිර්වාණය කියන එක අපිට එකපාර තේරුම් ගන්න පුළුවන්ද? නෑ. ඒකට අවශ්‍ය වෙනවා තවත් මූලික අඩිතාලමක් නේ. දැන් නිවන කියන එක තේරුම් ගන්න කලින් අපි තව දේවල් තේරුම් අරන් ඉන්න වෙනවා. නිකන් සරල විදියට කිව්වොත් එහෙම
නිර්වාණය කියන එක තේරුම් ගන්න කලින් අපිට අවශ්‍ය වෙනවා මේ 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 ස්වභාවික මේ භෞතික ලෝකයෙන් මිදිලා මේකෙන් අයින් වෙලා නේද මේක අතහැරලා දාන්න අපිට සිද්ධ වෙනවා අතහරිනවා කියලා කියන්නේ මානසිකව අපිට පුළුවන් වෙන්න ඕනේ මේක තෘෂ්ණාවෙන් මිදෙන්න. ඒතකොට ඒ සංකල්ප අන්හාව කියන්නේ මොකක්ද මේ සංකල්ප තේරුම් ගන්න නැතුව නිර්වාණය කියන එක අපිට තේරුම් ගන්න බැහැ. මම මේ ඔයගොල්ලෝ දන්න දෙයකින් කියන්නේ හරි. දන්න දෙයකින් කියන්නේ. ඒ වගේ තමයි. ගුරුත්වාකර්ෂණ වාදය කියන එක තේරුම් ගන්න නම් ඒක ඒක හා සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙන මූලික අඩිතාලම් පිළිබඳව අපිට දැනුමක් අවශ්‍ය වෙනවා. දැන් මේ 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 දෙවනි ඡේදයෙන් කතා කරන්නේ අන්න ඒ දේවල්. හරි? ඒ දේවල් ඒ දේවල් තමයි කතා කරන්නේ. ඔන්න ගුරුත්වාකර්ෂණ වාදය තේරුම් ගන්න නම් ඔයාලට මූලික වශයෙන්ම දැන සිටිය යුතු කරුණක් තමයි අයිසෙක් නිව්ටන් පැහැදිලි කරනවා කාලවකාශයේ කාලයේ සහ අවකාශයේ නිර්පේක්ෂ සංකල්පය කියන එක. මේක අමාරු දෙයක් නෙවෙයි. චූටි දෙයක්. මේක අමාරු දෙයක් නෙවෙයි චූටි දෙයක්. මේක මේ අහගෙන ඉන්න කම්මැලි වෙන්න එපා. වචනට බය වෙලා ලියවෙන්න එපා. ඒක කියන්න බෑ ළමයි වචන කිව්වයින් පස්සේ ලියවෙලා ඉවර. අවෝ රැත් එක්කනේ දැන්. ඈ නිදා ගන්නවා වගේ අදහසකට යන්න. එපා එපා එහෙම එපා මේක හරි ලස්සනයි ළමයි මේ ඔයගොල්ලෝ මේ දේවල් දැනගත්තයින් පස්සේ මාර මාරයි. නේද? ඔය ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරද්දී එහෙම ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන එහෙම කතා කරද්දී ඒ නම කියද්දි ටිකක් බය පා වෙනවා වගේ නේද? පොඩි පොඩි නිකන් ටිකක් එනවනේ. හැබැයි ටික කතා කරගෙන පැහැදිලි කරලා දුන්නයින් පස්සේ තෝට මෙහෙම අරහෙම මොකද්ද මෙහෙම මොකද්ද වෙන්නේ වගේ අදහස් වලට යනවා. ඈ එහෙම වෙනවා නේද? හරි නිසා හරියට ඉගෙන ගන්න ඕනේ. මම එතන ඉගෙන ගත්තා දින බෝරින් වෙන්නේ නැහැ. දැන් මුලදීම වචනට බය වෙලා ඊමේල් එකක් ගියත් ඇයි කියලා වෙනවා. දැන් ඒක ඉගෙන ගන්නත් එපා. හරි. ඔන්න ඉස්සෙල්ලාම මෙයා පැහැදිලි කරනවා කාලය නිර්පේක්ෂයි. කාලය නිර්පේක්ෂයි. නිව්ටන් අනුව ළමයි කාලය කියන සංකල්පය නිර්පේක්ෂයි. ඒ වගේම නිව්ටන් අනුව අවකාශය කියන එකත් නිර්පේක්ෂයි. අවකාශය කියන එකත් නිර්පේක්ෂයි. මේක ලොකු සංකල්පයක් නෙවෙයි. ඒකත් කියන්න බෑ. දැන් මම කියන්නද කාලය නිර්පේක්ෂයි කියන්නේ මොකද්ද කියලා? මොකද්ද කාලය නිර්පේක්ෂයි කියන්නේ? කවුද දන්නේ මෙතන කාලය නිර්පේක්ෂයි කියන්නේ මොකද්ද කියන්නේ? නිව්ටන් කියනවා කාලය නිර්පේක්ෂයි. ඒ වගේම අවකාශයත් නිර්පේක්ෂයි. අවකාශය කියන්නේ කාලය කියන්නේ නම් මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ටයිම් එක කාලය වෙලාව නේද? කාලය කියන්නේ මොකද්ද කියලා දන්නවා. මොකද්ද මේ අවකාශය කියලා කියන්නේ? අවකාශය කියලා කියන ළමයි මේ 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 තියෙන අවකාශය මේ මගේ මේ අත යන්නේ අවකාශයක් වල මේ. මේ අවකාශය තියෙන්නේ වටපිටේ තියෙන අවකාශයෙන්. ඒක වායුවෙන් පිරීලා තියෙනවා, දූවිලි අංශු වලින් පිරීලා තියෙනවා. මේ වුණාට මේ තියෙන අවකාශය. මේ හිස් අවකාශයකනේ ළමයි අපි ඉඩක් අරන් ඉන්නේ නේදනේ? මම මේ ඉඩක් අරගෙන ඉන්නේ හිස් අවකාශයේ. ඔයාලත් එහෙමයි. දැන් පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් එහෙම ඔයගොල්ලෝ මේ හිස් අවකාශයකින් ඉඩක් අරගෙන වාඩි වෙලා ඉන්න. ඔකට තමයි අවකාශය කියලා කියන්නේ. මේ තියෙන වටපිටාවේ මේ අවකාශය තියෙනවා. නිව්ටන් කියනවා මේ කාලය නිරපේක්ෂයි. මේ අවකාශයත් නිරපේක්ෂයි. දැන් මොකද්ද නිරපේක්ෂයි කියලා කියන්නේ? නිරපේක්ෂයි කියලා කියන්නේ ළමයි අපි හැමෝටම පොදුයි කියන එක. කාලය හැමෝටම පොදුයි. අවකාශය හැමෝටම පොදුයි. ඒ කියන්නේ මම කාලය කියන එක ඉස්සෙල්ලාම අරගෙන ඉන්නේ. දැන් මම ක්ලාස් එක පටන් ගත්තේ 10ට. ඉවර කරන්නේ 12ට. කාලය කොච්චරක් ගිහිල්ලාද? පැය 2ක් ගිහින්. 10 ඉඳන් 12 වෙනකම් පැය 2ක්. එතකොට ඔය පැය 2 ඇතුලේ ළමයි 10 ඉඳන් 12 වෙනකම් ඔයාලටත් පැය 2යි මටත් පැය 2යි නේද? දැන් ඔයාලට පැය 2යි නේ. 10 ඉඳන් 12 වෙනකම් ඔයාලටත් පැය 2යි මටත් පැය 2යි. ඒ වගේම මේ ලෝකයේ ඇතුලේ මේ පෘථිවිය ඇතුලේ ඉන්න ඕනම මිනිස්සෙක්ට පැය 2යි නෙවෙයිද? පැය 2යි. ආ කාලේ කියන්නේ අපි හැමෝටම පොදුයි නේ. කාලේ අපි හැමෝටම පොදුයි. ඔයාට පැය දෙකයි නම් මටත් පැය දෙකයි. ඔයාට පැයයි නම් මටත් පැයයි. නිව්ටන් කියනවා කාලය කියන්නේ නිර්පේක්ෂ සංකල්පයක්.
කාලය අපි හැමෝටම පොදුයි. ඇත්තනේ කතාව. ඇත්ත කතාව වෙනවා ඕක ඇල්බර්ට් අයින්ස්ටයින් නැවිලා කාලය නිරපේක්ෂ නැහැ සාපේක්ෂයි කියන තැනට ආවයින් පස්සේ ඕක බොරුවක් වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි දැන් මේ මේ මූලික අදියරේ ඉදිරිපත් වෙන ඉදිරිපත් කිරීම. මේ ගුරුත්වාකර්ෂණ වාදය සහ නිව්ටන් නිව්ටන් විසින් ඉදිරිපත් කරන පැහැදිලි කිරීම පුතා සම්පූර්ණයෙන්ම පැත්තකට විසි කරන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. අපේ ඇල්බර්ට් අයින්ස්ටයින් විශ්වය පිළිබඳව පැහැදිලි කරනවා සාපේක්ෂතා වාදය තුළ. ඒකට ආවයින් පස්සේ කාලය කියන එක නිර්පේක්ෂයි නෙමෙයි කාලය සාපේක්ෂයි. අපි ඒවා ඉස්සරහට ඉගෙන ගමු. නිව්ටන් කියන්නේ කාලය නිර්පේක්ෂයි. ඔයාට පැයයි නම් මටත් පැයයි. ඔයාට පැය දෙකයි නම් මටත් පැය දෙකයි. ඇත්තනේ කතාව. මේ ලෝකය ඇතුලේ මොකෙක් හිටියත් ඌට පැය දෙකයි නම් අපිට පැය දෙකයි. නේද? නිව්ටන් කියනවා එහෙම කාලය නිර්පේක්ෂයි කියලා. පස්සේ තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ නෑ කාලය නිර්පේක්ෂ නැහැ කාලය සාපේක්ෂයි කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා. මොකද දැන් මේ 10 ඉඳන් 12 වෙනකම් පැය දෙකක් ගියාට ළමයි දැන් මේ 11 මාරයින වෙලාව 11 මාරත් පහු වෙලා 11 35යි. හැබැයි මට නිකන් මිනිත්තු දෙකක් ගියා වගේ. උරු කියන්න ඕනේ නෑ. මට නිකන් මේ මිනිත්තු දෙකක් ගියා වගේ. ඒ කියන්නේ හරි අඩුවෙන් තමයි මට කාලය දරුනේ. හැබැයි ඕගොල්ලෝ හරි ආසාවෙන් මේක අහගෙන බලාගෙන ඉන්නවා නම් එහෙම ඔයාලටත් එහෙම තමයි. ඔයාලත් එහෙම තමයි. ඒක හමාර ගියාද කියලා දැනෙලවත්. හැබැයි මේක වෙන බෝරින් වෙලා නිදි මතේ මං අර ඈ බනි වගේ එකකට නිකන් ඇවිල්ලා ඉන්නවා නම් එහෙම මේ පැයකමාර දැන් නිකන් අවුරුදු එකමාරක් දීන් වගේ ඇති. ඈ බයිතන කවුරුත් එහෙම මගේ ළමයි සම්බන්ධ වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. යනත් දෙන්නේ නේ කියලා මං දන්නවා. කොහොම නමුත් මයික් එක කුල්ලලා මම අහන්න මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කොහොම නමුත් ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා කාලය අපි අපිට සාපේක්ෂයි. ඈ ඔයාට පැයයි නම් මටත් පැයයි නෙවෙයි. ඒ පැයේ ඔයාට දැනෙන කාලය එකක් මට දැනෙන කාලය එකක්. ඒකට යා උදාහරණයක් කියනවා අපිට සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න. එහම මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ නිව්ටන් නෙවෙයි ඈ. ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්න මෙහෙම කියනවා සාපේක්ෂයි කියන සංකල්පය පැහැදිලි කරද්දී කාලය. තරුණයෙක් ගිහිල්ලා ඇල්බර්ට් අයින්ස්ටයින් ගෙන් අහනවා ඇල්බර්ට් අයින්ස්ටයින් ඔයා මේ කාලය සාපේක්ෂයි කියලා කියනවා. න්‍යූටන් න්‍යූටන් නම් කිව්වේ කාලය නිරපේක්ෂයි කියලා. අපිට පැයයි නම් ඔයාටත් පැයයි අර හිමයි මෙහෙමයි අපිට කාලය පොදුයි කියලා තමයි අයිසෙක් න්‍යූටන් කිව්වේ. හැබැයි ඔයා දැන් කියනවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් කාලය සාපේක්ෂයි කියලා. මොකක්ද මේ කතාව? ඒක සුට්ටක් මට පැහැදිලි කරලා දෙන්න ඕ කියලා තරුණයෙක් ගිහිල්ලා න්‍යූටන් මේ අපේ ඇල්බර්ට් අයින්ස්ටයින් ගෙන් ප්‍රශ්න කරනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා මේක ලොකු කතාවක්. ඈ මේක හරි ලොකු කතාවක්. මේක ලොකු පැහැදිලි කිරීමක්. මම හැබැයි ඒක ඔයාට චූටි උදාහරණකින් කියලා දෙන්න. කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්න මෙහෙම කියනවා. කොල්ලෝ ඈ තරුණයෝ ඈ පොඩි එකෝ හිතන්න ඔයා ඔයාට මම කියනවා ගින්නකට අතලං කරන් ඉන්න කියලා. ඔයාට මම කිව්වොත් එහෙම මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා තරුණයාට ඔයාට මම කිව්වොත් එහෙම ගින්නකට අතලං කරන් ඉන්න කියලා. මම පැයක් තිබ්බොත් එහෙම නැත්නම් මම මිනිත්තුවක් තිබ්බොත් එහෙම ඔයාට ගින්නකට මෙහෙම අත පිච්චන නොපිච්චන ගානට අල්ලන් ඉන්න කියලා. එක මිනිත්තුවක් අල්ලන් ඉන්න කියලා කිව්වොත් ඒක ඔයාට දැනෙයි මිනිත්තුවක් විදියට නෙවෙයි පැය ගාණක් විදියට ඒ කාලේ ඔයාට දැනෙයි. ගින්නකට අතලං කරන් ඉද්දි ළමයි මිනිත්තුවක් දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි හරියට නිකන් අර ඉස්කෝලේ උදේ රැස්වීමේ හිටගෙන ඉන්නවා වගේ වැඩක් නේ. නේද? දැන් ඉවර වෙයි කතාව දැන් ඉවර වෙයි කතාව කියලා බලන් ඉන්නවා කාලය සාපේක්ෂයි කියන එක එතකොට හොඳටම තේරෙනවා. නේද? එතකොට අන්න දැන් ගින්නකට අතලං කරන් හිටියොත් එහෙම අපිට මිනිත්තුව දැනෙනවා පැයක් වගේ. ඉන්න ලොකු කාලයක් අපිට දැනෙනවා. හැබැයි ඊට පස්සේ නිව්ටන් මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන අය තරුණයාට ඔයා කැමතිම ඔයාගේ ගැහැණු ළමයාත් එක්ක ගිහිල්ලා කතා කර කර ඉන්නකෝ පැයක්. කැමති නේ අකමැති මිනිස්සුත් එක්ක කතා කර කර ඉන්න මේ හිටියොත් එහෙම කාලේ වැඩිපුර යනවා වගේ දැනෙන. කාලේ යන්නේ ආ වගේ නේ දැනෙන. මම කැමතිම කාන්තාවත් එක්ක ගිහිල්ලා පැයක් කතා කර කර හිටියොත් ඔයාට ඒක කොයි කාලයක් වගේ දැනෙයිද? තරුණයෙක් කියනවා ඉතින් පැයක් නෙවෙයි අවුරුද්දක් කතා කරත් නිකන් මට මිනිත්තුවක් වගේ තමයි දැනෙන්නේ කියලා. ඒ කාලේ දැන් කාලෙක වෙනස් ඈ. දැන් කාලේ වෙනස්. දැන් කාලේ වෙනස්. එතකොට දැන් ඒකෙන් ඇල්බර්ට් අයින්ස්ටයින් පැහැදිලි කරනවා අන්න බලන්න තරුණයා
අර කැමැතිම කාන්තාවත් එක්ක පැයක් කතා කර කර ඉන්න වාට එක දැනෙන මිනිත්තුවක් වගේ. අන්න එතෙන්ට සාපේක්ෂව ඔයාට කාලය දැනලා තියෙන මිනිත්තුවක් වගේ. ඒ වගේම ඔයා ගින්නකට අතලං කරන් ඉද්දී මිනිත්තුවක් වාට ඒ කාලය දැනලා තියෙනවා පැයක් වගේ. බලන්න අවස්ථාවෙන් අවස්ථාවට තනින් තැනට වාට කාලය දැනෙන විදිය වෙනස් නේ. ආ ඒ කියන්නේ කාලය සාපේක්ෂයි. ඒ ඒ තැනට ඒ ඒ පුද්ගලයාට අනුව කාලය දැනෙන විදිය පුතේ සාපේක්ෂයි. කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් පැහැදිලි කරනවා කාලය සාපේක්ෂයි කියලා. නිව්ටන් හැබැයි කියන්නේ කාලය නිරපේක්ෂයි. කාලය ඔයාට පැයයි නම් මටත් පැයයි. මෙහෙමයි ළමයි. කාලය මනින මිම්මකින් බැලුවොත් ඔරලෝසුවනේ. ඔරලෝසුව පාවිච්චි කරනවා අපි කාලය මනින්න. ඔරලෝසුව කියන එක ඔළුවේ තියාගෙන බැලුවොත් කාලය නිරපේක්ෂයි. ඔරලෝසුව තියෙනවා නම් 10 ඉඳන් 12 වෙනකන් වාටත් පැය දෙකයි මටත් පැය දෙකයි මේ ලෝකේ ඉන්න මොකෙක්ටත් උටත් පැය දෙකයි. හැබැයි ඔරලෝසුව කියන සංකල්පය අයින් කරලා හිතන්න මේ ලෝකේ ඔරලෝසුවක් නැහැයි කියලා. කාලය මනින්න උපකරණයක් නැහැයි කියලා. අන්න දැන් අපි හිතමු මම මේ පන්තිය කරගෙන යනවා නම් මං දවසම කරලා කියන්න පුළුවන් චුට්ට වෙලාවයි නේද ළමයි පන්තිය කරේ කියලා. ඒ පන්තිය උගන්නද්දි ළමයි මට දැනෙන්නේ නැහැනේ කාලය ගත වෙනවා නේද? හැබැයි අකමැත්තෙන් ඕගොල්ලෝ ඉඳගෙන හිටියනම් ඕගොල්ලෝගේ අම්මෝ නැහැ දැන් අද අවුරුද්දක් විතර දැන් ගිහිල්ලා ඇති පන්තිය තාම ඉවර කරන්න නැද්ද වගේ අදහසකට යනවා. එහෙනම් අපි දැනෙන විදියත් එක්ක බැලුවොත් කාලය සාපේක්ෂයි. කාලය මනින්න මිනුම් දණ්ඩක් තියාගෙන බැලුවොත් කාලය නිරපේක්ෂයි. ඔයාට තියෙන කාලයම තමයි එතකොට මටත් තියෙන්නේ. හැබැයි වර්තමාන ලෝකයේ ඇතුළේ අපි පිළිගන්නේ කාලය සාපේක්ෂයි කියලා. වාඩ දැනෙන කාලය නෙවෙයි මට දැනෙන්නේ. මට පැයක් ඔයාට සමහර දාට මිනිත්තුවක් වගේ දැනෙන්න පුළුවන් නේද? කාලය කියන්නේ සාපේක්ෂ සංකල්පයක් කියලා තමයි වර්තමාන විද්‍යාව ඇතුළේ පිළිගන්නේ. නමුත් අපේ අයිසැක් නිව්ටන් ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්නේ කාලය නිරපේක්ෂයි. අපි හැමෝටම කාලය පොදුයි. අඟහරුවල මිනිස්සෙක් ඉන්නවා නම් ඒ අඟහරුවල ඉන්න මිනිස්සයාට පැයයි නම් අපිටත් පැයයි. ඈ ඒ අඟහරුවල ඉන්න මිනිස්සයා 11ට සරුංගලයක් උඩ ඇරියා නම් එහෙම අපිත් 11ට සරුංගලයක් උඩ අරින්න ඕනි. කාලය නිරපේක්ෂයි. අපි හැමෝටම කාලය පොදුයි. හරි කියලා තමයි කාලය සාපේක්ෂ නිරපේක්ෂයි කියන එකෙන් පැහැදිලි කරලා දෙන්නේ. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ අවකාශයත් නිරපේක්ෂයි කියලා. අවකාශයත් අපි හැමෝටම පොදුයි. අපි හැමෝම අවකාශයෙන් ඉඩක් ගන්න ඕනේ. අපි හැමෝටම මේ අවකාශය කියන එක පොදුයි. සරල ඔළුවට දාගන්න. කාලයයි අවකාශයයි නිරපේක්ෂයි කියලා තමයි අපේ මේ කියන අයිසෙක් නිව්ටන් පැහැදිලි කිරීම කරලා දෙන්නේ. ළමයි දැන් ඕවා ඔහොම වෙනම කතා කරාට ඉස්සරහට ඉගෙන ගද්දි මේවා මේ සාපේක්ෂතාවාදයත් එක්ක ගුරුත්වාකර්ෂණවාදය සංසන්දනාත්මකව කතා කරන තැනට ආවයින් පස්සේ තමයි ඔයාලට තේරෙන්නේ මම මේවා මේ පැහැදිලි කර කර යන්නේ ඇයි කියන කතාව. දැන් නිකන් තේරෙන්නේ නැහැ. දැන් නිකන් වටිනාකමක් නැහැ. කමක් නැහැ ඕවා ඇත්තට ඕනේ නැහැ වගේ එකකින් තමයි ඒක එක්තරා ළමෙක් මම දැක්ක ඔය අර YouTube එකකටත් මම මේක ෂෙයා කරනවානේ මේ අහලා තිබ්බස මේ ඔක්කොම පාඩම් කරගන්න ඕනේ. දැන් ඌ යකෝ මේ ඔක්කොම පාඩම් කරගන්න ඕනේ නෙවෙයි මේ පොතේ තියෙන ඒවා ඇත්තටම ප්‍රමාණවත් නැහැ අපිට ක්ලාස් වලදී මෙතන වඩා අපි පැහැදිලි කිරීම කරගන්න ඕනේ නේද? ඒ කියන්නේ මේකට වඩා තව කරුණු අපිට ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. හරි? හැබැයි මේ පරිශීලක ගන්තියක් විතරයි. නේද? ඉව ගන්න තියෙන පොතක් විතරයි. මේක අමතර පොතක්. මේක හගියලා තව ගොඩක් විශේෂ දැනුම අපිට ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ මතවාද අපි සංකලනය කරලා එහෙට මෙහෙට බල බල තාර්කිකව විශ්ලේෂණය කරමින් තමයි උදාහරණ වලට දාන්නේ. එතකොට තමයි ලකුණු තියෙන්නේ. අපි ඒවා එහෙම කතා කරේ නැත්නම් ඒව තේරෙන්නේ නැති වෙනවා. ඒකයි මම මේ කාලය නිරපේක්ෂයි සහ කාලය සාපේක්ෂයි කියන මතවාද දෙකම එකට අරගෙනම පැහැදිලි කරලා දුන්නේ. ඒවා ඉස්සරහටත් අපිට හම්බ වෙනවා. කාලය නිරපේක්ෂයි කියන එක මෙතනදී ඔලුවට දාගත්තයින් පස්සේ ඇති. වාට පැය නම් මටත් පැයයි. වාට පැය දෙකයි නම් මටත් පැය දෙකයි. කමල්ටත් පැය දෙකයි. සුනිල්ටත් පැය දෙකයි. නේද? 10 ඉඳන් 12 වෙනකන් අපි හැමෝටම පැය දෙකයිනේ. ආ ඒ කියන්නේ කාලය අපි හැමෝටම පොදුයි. අවකාශයත් අපි හැමෝටම පොදුයි නේද? නේද? ඔයාලා දැන් ඔය අවකාශයෙන් ඉඩක් ගන්න තියෙන එක අපි හැමෝටම පොදුයි. අපි හැමෝම අවකාශයෙන් ඉඩක් ගන්න. ඒක තමයි කාලයයි අවකාශයයි පොදුයි නැත්නම් නිරපේක්ෂයි කියලා අපේ අයිසෙක් නිව්ටන් පැහැදිලි කිරීම කරලා දෙන්නේ. මම මේ ළමයි භෞතික විද්‍යාවේ කෙළවරට ගිහිල්ලා ඔයාලට ඕක පැහැදිලි කරලා දුන්නා හැම නෙවෙයි. මොකද අපි ඉගෙන ගන්නේ කලා විෂය ධාරාව. ඒතකොට කලා විෂය ධාරාව ඇතුළේ තර්ක ශාස්ත්‍රය තුළ මේ දේවල් අපි සාකච්ඡා කරද්දී පරතරකට යන්නේ නැහැ.
යන්තාදුරකට යනවා නමුත් පරතරකට යන්නේ නැහැ අපිට තේරෙන භාෂාවෙන් සහ අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් තමයි අපි පැහැදිලි කිරීම කරගන්නේ තේරෙන භාෂාවෙන් කියලා කියන්නේ මට මේක වඩා ගැඹුරින් ඔයක පැහැදිලි කරන්න පුළුවන් භෞතික විද්‍යාත්මකව එහෙම පැහැදිලි කරාට ඔයාලට විභාගයට අවශ්‍යත් නැහැ සහ ඔයාලට ඒක එහෙම පැහැදිලි කරොත් තේරුම් ගන්න බැරි වෙනවා හරි ඒ නිසා තමයි මේ සරල කරලා ලිහලා දාලා පැහැදිලි කරන්නේ හරි මේක ෆිසික්ස් ඉගෙන ගත්ත ළමයෙක්ට අජු කනවා වගේ පැහැදිලි කිරීම කියන්නේ ඇති දෙයක් නැහැ ඒ ළමයෙක්ට ඒක ගන්න දෙයක් නැති තා හරි නැහැ කියන්න බෑ නමුත් අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයෙන් තමයි මේ පැහැදිලි කිරීම කරගෙන යන්නේ හරි කාලයේ අවකාශයයි ඔය විදිහට නිරපේක්ෂයි කියලා නිව්ටන් පැහැදිලි කරනවා ඒ වගේම කාලය කියලා කියන්නේ එකක් අවකාශය කියලා කියන්නේ තවත් එකක් කාලයයි අවකාශයයි දෙකක් කියන කතාවත් අයිසෙක් නිව්ටන් කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. කාලය අවකාශය නිරපේක්ෂයි වගේම කාලය කියන්නේ එකක්. ටයිම් එක කියන්නේ එකක්. ඒ වගේ ස්පේස් එක. එහෙම නැත්නම් අපි කියන අවකාශය කියලා කියන්නේ තව එකක්. හරි? කාලය කියන්නේ එකක්, අවකාශය කියන්නේ වෙන එකක් කියලා දෙකක් විදිහට තමයි කාලයයි අවකාශයයි අරගන්නේ අපේ අයිසෙක් නිව්ටන්. හැබැයි විද්‍යාව දියුණු වෙද්දී ඇල්බර්ට් අයින්ස්ටයින් කියනවා නැහැ කාලයයි අවකාශයයි දෙකක් නෙවෙයි එකක්. ඒ කතාව අපි ඉස්සරහට වෙනම කතා කරමු. මේකටම පටලව ගත්තොත් එහෙම පිස්සු වැදෙනවානේ. කාලය කියන්නේ එකක්, අවකාශය කියන්නේ තවත් එකක්. හරි? කාලයයි අවකාශයයි නිරපේක්ෂයි කියන්නේ මොකද්ද? කාලයයි කාලය අපි හැමෝටම පොදුයි වගේම අවකාශයත් අපි හැමෝටම පොදුයි. ඒක ඔයාලට තේරෙන්න ඕනි. කාලය ඔයාලට පැය දෙකයි නම් මටත් පැය දෙකයි. හෙට එළි වෙන්න තව පැය 3ක් විතර මේ 10ක් විතර තියෙනවා. එතකොට ඒ පැය 6 ඔයාලටත් පොදුයි මටත් පොදුයි මේ ලෝකෙ ඉන්න මොකෙක්ටත් පොදුයි අනුහරුවල එකෙක් ඉන්නවා නම් ඌටත් පොදුයි වෙන ආකාශ වස්තුවක එකෙක් ඉන්නවා නම් ඌටත් ඒ කාලය පොදුයි නිරපේක්ෂයි නිව්ටන් පැහැදිලි කරනවා ඒක තමයි ඔය දෙවෙනි ඡේදෙන් කියන්නේ ඊට එහා ගිහිල්ලා ආයෙත් අපිට යන්න තියෙනවා අංශුවාදී කතාව පිළිබඳව පැහැදිලි කරන්න හොඳයි කාලය අවකාශය නිරපේක්ෂයි කියන එක මතක තියාගන්න අදට ළමයි අපි නවත්තමු අංශුවාදයේ පැහැදිලි කරොත් අද උගන්වපු දේවල් ඔයාලට බර වැඩි වෙලා ඉවර වෙලා එකක්වත් ඔළුවේ නැති වෙනවා දැන් මේ පැහැදිලි කරපු දේවල් වලින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් වැඩ කරන්න ළමයි වැඩ කරලා තමයි ප්‍රතිඵල ගන්න පුළුවන් හරිද ඔගොල්ලෝ දන්නවා මම අපි කතා කරත් එක්ක අපේ කෙප්ලර් ගැන එහෙම නේද කෙප්ලර් මේ ඉලිප්සාකාර ගමන් මාර්ගය පිළිබඳව හොයාගන්නේ කොච්චර පරිශ්‍රණ කරලාද තා හොයනවා හම්බ වෙන්නේ නැහැ අන්තිමට තමයි හරි උත්තරය යාට හම්බ වෙන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ග පිළිබඳ කෙප්ලර් නියම කියන එක හොයාගන්න ලැබෙන්නේ අවසානයේ හරි ඒ වගේම අයිසෙක් නිව්ටන් ගන්නකො අයිසෙක් නිව්ටන් තාම මේ ගුරුත්වාකර්ෂණ වාදය හොයාගත්තේ කොහොමද කියන එක ගැන මම තාම කතා කරේ නැහැ. මෙයා ගුරුත්වාකර්ෂණ වාදය හොයාගන්න අවුරුදු 8ක් ගත කරනවා. අවුරුදු 8ක් ගත කරලා පර්යේෂණයට භාජනය කරලා බැලුවයින් පස්සේ ඒක බොරුවක් වෙලා මෙයා ඒ වාර්තා ටික දබඩා කරලා මේ කබඩ් එකට දාලා වහලා තියලා තියෙනවා. පෙට්ටකමට දාලා වහලා තියලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 20කින් පස්සේ තමයි නැවත නිවැරදි පෘථිවිස්කන්ධය අරගෙන ඉවරලා අපි ඉස්සරහට කතා කරු මේ දේවල් මේ පරිශ්‍රණය සිද්ධ කරලා බලන්න. එතකොට බලන්න ඒකට අවුරුදු එතනම කාලේ අවුරුදු 28ක් නෙළම ඒ කියන්නේ අවුරුදු 30ක් විතර ගත වෙලා තියෙනවා මේ ගුරුත්වාකර්ෂණ වාදය කියන එක ඉදිරිපත් වෙන්න. බලන්න මිනිස්සුන්ගේ කැපකිරීම. ගැලිලියෝ ගත්තත් එහෙමයි. නිව්ටන් ගත්තත් එහෙමයි. නේද? අපි මේ ඉගෙන ගන්න දේවල් වලින් අපිට තේරෙන්න ඕනේ මිනිස්සු මාර දේවල් මේ සොයා ගැනීම කරන්න මේ කැප වෙන්නේ. නේද? මේ ලෝකෙට දෙයක් දෙන්න මේ මිනිස්සු මේ කැප වෙලා තියෙන්නේ. තමන්ගේ ජීවිතෙන් අවුරුදු 30ක් කියලා කියන ළමයි පොඩි කාලයක්ද ඈ අපි අපිට A level වෙනුවෙන් මහන්සි වෙන්න තියෙන A level වෙනුවෙන් අපේ ජීවිතේ කැප කරන් තියෙන අවුරුදු කීයද දැන් 22 කියන නම් තියෙන තව මාස කීයද 23 නම් තියෙන උපරිම තව අවුරුදු එකමාරයි එකමාරකුත් නැහැ අවුරුද්දක් විතර තියෙන එතකොට ඔයාලට දැන් තමන් ගැන ආත්ම විශ්වාසයක් ඇවිත් තියෙනවා මට මේක කරන්න පුළුවන් එකමිට හිතලා බලන්නකො විද්‍යාවද මෙහෙමයි න්‍යූටන් කියන්නේ ගැලිලියෝ කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා කියන්නේ ඕගොල්ලන්ට වගේම ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රියන් සෙට් එකක් තිබ්බ මිනිස්සු ටිකක් ඈ නැතුව මේ අඟහරු ලෝකෙන් ගෙනත් දාපියෝ නෙවෙයි
අපි වගේම පංචේන්ද්‍රයන්ගෙන් සැදුම්ලත් මිනිස්සු. ඒ මිනිස්සුන් එක දෙයක් තිබ්බේ තමයි දිනන්න ඕනේ. තමයි ජයග්‍රහණය කරන්න ඕනේ. කැප වෙන්න ඕනේ. ජයග්‍රහණය කරන්න බෑනේ මාංශ වෙන්න නැතුව. දුවල එක වෙන්න ඕන නම් දුවන්න ඕනේ. නිකන් දුවන්න ඕනේ නෙමෙයි උපරිම වේගයෙන් දුවන්න ඕනේ. හරි? එහෙම තමයි තරංගයක තියෙන ලක්ෂණයක්. මේ ලෝක යන රටාවත් එක්ක අපිට මේ තරංගයෙන් බිඳෙන්න කිසිම හැකියාවක් නැහැ. සහ තරංගය කියන එක මම හැම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. නේද? තරංගය අවශ්‍යයි. තරංගය තුළින් තමයි අපි ගොඩක් දේවල් දැනගන්නේ, ඉගෙන ගන්නෙ, ගොඩක් තැන් වලට යන්නේ. තරංගය නැත්තම් අපි කම්මැලි මිනිස්සු ධාතියක් වෙනවා. ඒ ඉන්නවාදී. අපිට අර මුල් ඉතිහාසය තුළ ලොකු තරංගයක් තිබ්බේ නැති නිසාම තමයි අපි කම්මැලි වෙලා තියෙන්නේ. ලොකු තරංගයක් නැහැනේ ආර්ථිකයට අරකට මේක. තරගයක් ආවයින් පස්සේ තමයි අපි ජවය අරගෙන ඉස්සරහට යන්නේ. නව දේවල් හිතන්නේ, අලුත් දේවල් හොයන්නේ. ඒ නිසා මේක හොඳට ජය ගන්න. මේ විභාගය හරියට කරගන්න. එකපාරින් කරගන්න. නිකන් දෙතුන් පාර කරගෙන වදයක් වෙන්න එපා ගෙදර මිනිස්සු. හරි? දුක් දෙන්න එපා මිනිස්සු. මේක මේ මේ එකපාරින් කරගෙන කොහොම හරි උපරිම කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන්න. වැඩ කරොත් ප්‍රතිඵල තියෙනවා. බය වෙන්න එපා. කවදාවත් බය වෙන්න එපා වැඩ කරොත් ප්‍රතිඵල නැහැ කියලා නෑ වැඩ කරොත් ප්‍රතිඵල තියෙනවා උපරිම වැඩ කරන්න හරි උපරිම වැඩ කරන්න මම හිතන්නේ මේ ලෝකේ තියෙන හොඳම සබ්ජෙක්ට් තුන තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න හොඳම සබ්ජෙක්ට් තුන එතකොට තමන් ඉගෙන ගන්න සබ්ජෙක්ට් තුන හොඳම සබ්ජෙක්ට් තුන එච්චරයි නැත්නම් මගේ එක මෙහෙමයි අර එහෙමයි මෙහෙමයි ඈ මේකේ මේක සරලයි මේක අමාරුයි එහෙම හිතන්න එපා මම මේ ලෝකේ ඉගෙන ගන්න මේ මං ඉගෙන ගන්න මේ මාරම ආදරේ මාරම ආස හොඳම සබ්ජෙක්ට් එක කියන තැන ඉඳගෙන වැඩ කරන්න හරි සංසන්දනය කරන්න යන්න එපා අපි ආත් ඇරගෙන ආත් උනායි පස්සේ එහෙම මාංශ වෙන්න ඕනේ නැහැ මබුලක් තමයි කතා කරන්නේ එහෙම එකක් නැහැ ආර්ට් කොමර්ස් ඈ සයන්ස් එහෙම නැහැ ළමයි හරි හැම එකකින්ම මාංශ වෙන්න ඕනේ හැම විෂයක්ම වැදගත් කිසිම විෂයක් උස් කරලවත් කිසිම විෂයක් පහත් කරලවත් අපිට කතා කරන්න බෑ හැම විෂයක්ම මේ ලෝකෙට වැදගත් මේ රටට වැදගත් ඒ නිසා ඔයා කරන විෂයන් තුන උපරිම මාංශ වෙලා කරන්න සාපේක්ෂව අරයට අරය වැඩ කරන්නෙත් මෙච්චරයි ඈ අරය කා පාඩම් කරන්න යාළුව පාඩම් කරන්නෙත් පැයයි ඒ නිසා මම උපරිම තව ඕනම් පැය භාගයක් වැඩිපුර පාඩම් කරනවා වගේ එහෙම ඉන්නපා ඈ ඕගොල්ලෝ එහෙම නෑ තමන්ට සාපේක්ෂව තමන් උපරිමෙන් වැඩ කරන්න තමන්ට උපරිමේ පැය වෙන්න පුළුවන් ඒක වැඩි කරගන්න තව කෙනෙක්ට උපරිමේ පැය 3ක් වෙන්න පුළුවන් ඒක වැඩි කරගන්න දවසේ පැය 24න් විවේකයේ කියන එක දැන් අඩු කරන්න දැන් හරි දැන් හරි කාලය. තව නාස්ති කරන්න නම් කාල ගන්න කිසිම අයිතියක් හැකියාවක් ඔයාලට නෑ. දැන් දැන් දැනුත් තුට පරක්කොයි. ඒ නිසා අඩුම තරමේ දැන් මේ මොහොතේ ඉඳන්වත් උපරිම ගන්න කාලය. ඉඳා ගන්නයි විවේක ගන්නයි කන්න බොන්නයි. දවසෙන් පැය 24න් පැය 20ක් විතර නාස්ති කරන්න එපා. අපරාධයක් ඒක. ජීවත් වෙන්නෙත් අපි මිනිස්සු විදිහට අවුරුදු 65 70. මම එහෙම මේ ගොලන්ට කියනවා නෙවෙයි. නමුත් අපි අද වයස් තීම සීමාව විදිහට තියන් ඉන්නේ කාලේනේ 120ක් ජීවත් වෙන්නේ නැහැ දැන් මිනිස්සු 120ක් ජීවත් වුණත් උපරිම අපිට ජීවිතේ විඳින්න තියෙන අවුරුදු 60 65 ඊට පස්සේ ජීවිතේ විඳින්න දැන් ඉතින් දුක් විඳින්න තමයි 120ක් හිටියත් ඉන්න තියෙන්නේ ඒ නිසා දැන් කොහොමත් ආයු කාලේ මිනිස්සුන්ගේ 65 70 යන්නේ ඔය කාලේදී නිදා ගන්නම විවේක ගන්නම කන්න බොන්නම නාස්ති කරලා දාන්න එපා මේ ලෝකෙට දෙයක් කරලා තමන්ගේ ජීවිතය කෙලවර කරන්න අපි හැමෝම කවුරුත් ඉඳලා මිය යන මිනිස්සු තමයි ඉපදුනා නම් මිය යන්න එපා. ඒ කියන්නේ හංගන්න ඈ කියන්න දෙයක් දෙවෙයිනේ. හැබැයි උපරිම වැඩි කාලයක් ජීවත් වෙනවා වගේ මේ වැඩි කාලයක් මේ ලෝකෙට සේවයක් ඉතුරු කරලා යන්න, සේවයක් කරලා යන්න. එහෙම කරන්න ඉස්සෙල් ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න කාලය යන්නේ වලදී. හරි? විශ්වවිද්‍යාලය යන්න, මහන්සි වෙන්න, පාඩම් කරන්න, චෝට් නෝට් හදන්න, ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න, පාස් පේපර් උතන නිතරම පරිශීලනය කරන්න. දෙයක් ඉගෙන ගත්තයින් පස්සේ ඉගෙන ගත්ත දේට අදාළව පාස් පේපර් වලින් මොනවද ඇවිල්ලා තියෙන්නේ MCQ මොනවද ඇවිත් තියෙන්නේ හරි මේ ඉගෙන ගන්න මේ ගුරුවරයාගේ පොතේ කොච්චර ඇවිත් තියෙනවද ඒවත් බලන්න හරි ඒවත් බලන්න එනිසා මහන්සි වෙලා වැඩ කරන හොඳ ළමයි ටිකක් වෙන්න සහ හොඳ ප්‍රතිඵලයකට යන්න ඉතින් අදට මම මෙතනින් අන්තිම කර දෙන්න ඉවරාක්ෂා Good night. Thank you.